नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। පාරායන වර්ගී 10වෙනි සූත්‍රය කප්ප සූත්‍රය තියෙන්නේ මේ වර්ගයේම මුළුල්ලේම වෙනදා කියලා වගේම මානවකයන්ගේ අසාමාන්‍ය විමුක්තිකාමී ස්වභාවයක් සත්‍යවාදී ස්වභාවයක් ගුණවත් භාවයක් තිබිලා තියෙනවා ඒකත් එක තමයි සැබෑම ජීවිතයේ යෙදෙන ප්‍රශ්නය යාලට මතුවෙන්නේ තමන් තුළ තමාගේ ජීවිතයේ සැබෑවටම එදෙන ප්‍රශ්නය මතුවෙන්නේ එකත් එක්ක. මේ කප්ප සූත්‍රයත් එකක් හරි ලස්සනයි. සූත්‍රේ පොඩි වුණාට ගැඹුරු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන දහම් පරියාය තුළ පැහැදිලි වෙන්නේ. කප්ප අහන්න එක ප්‍රශ්නයයි. එක ප්‍රශ්නය තුළ සියලුම කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නෙම අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ ඒක ගාථා දෙකකින් උත්තර දෙනවා. පළවෙනි ප්‍රශ්නේ බලමු. කප්ප අහනවා. මජ්ජේ සරස්මින් තිඨතං මජ්ජේ සරස්මින් තිඨතං ඕඝේ ජාතේ මහබ්බහේ ඕඝේ ජාතේ මහබ්බහේ ජරා මච්චු පරේතානං ජරා මච්චු පරේතානං දීපං පබ්‍රූහි මාරිස දීපං පබ්‍රූහි මාරිස ත්වංච මේ දීප මක්ඛාහි ත්වංච මේ දීප මක්ඛාහි යතහා ඉදං නාපරං සියා යතහා ඉදං නාපරං සියා කපහනවා. දැන් ඔන්න බලන්න අපි අර දේවතා සංයුත්තේ අර සූත්‍රයක ඉගෙන ගත්තේ දෙවි කෙනෙක් ඇවිදින්න අහන්නේ ජරා මරණයෙන් පිළිත් වෙලා ඉන්න සත්වයන්ට මේ කාමරාග දුරු කළ යුතුයි නේද කියලා. එතකොට විමුක්තියක් වෙන සමාජයක මේ ජරා මරණ ප්‍රශ්නේ පිළිබඳව ලොකුවට දැනගෙන තිබිලා තියෙනවා. දැන් ඔන්න අහනවා කප්ප මජ්ජේ සරස්මින් තිටතං ඕගේ ජාති මහබ්බයි. ඒ කියන්නේ මහා බය සහිත මහා බයක් තියෙන විශාල බයක් තියෙන ඕගේ සැඩපහර මේ ගලාගෙන එන ඉපදිලා තියෙන නැත්නම් මේ යොමු වෙලා තියෙන මෙන්න මේ සැඩපහර හරියට මේ විශාල ඒ කියන්නේ සැඩපහරක් සහිත පාරතරක් නොපෙනෙන තැනක පිහිටලා ඉන්න කෙනෙකුට ඒ කියන්නේ මැද පිහිටලා ඉන්න කෙනෙකුට මේ පිහිටලා ඉන්නේ නැද්දී විශාල මේ මහා බයක් සහිත සැඩපහරක් ගලාගෙන එනවා. එතකොට මේ මේ පෙන්නන්නේ ඒ කියන්නේ ඇත්ත ඒ කියන්නේ උපමාවක් හැටියටවත් නෙමෙයි දෙන්නේ මේ ජරා මරණ සැඩපහර කියන කාරණා තමයි මේ පෙන්නන්නේ. ජරා මච්ච පරේතන අන්න ජරා මරණයෙන් පීඩිත වෙලා ඉන්න අයට පීඩිතලා සිටින කෙනෙකුට දීපං දූපතක් පබ්‍රූහි වදාරන්න කියනවා. අන්න ඒ කෙනාට මාරිස උතුමාණෙනි නිදුකාණෙනි උතුමාණෙනි දූපතක් වදාරන්න ජරා මේ ඒ විදිහට ජරාව මරණය කියන මෙන්න මේ කාරණාව ඒ සැඩපහරෙන් ගැලවෙන්න. තවංච මේ දීප මක්ඛායතහා ඉදන් නාපරංසියා ඔබ මට මේ දුක්ඛඳ නැත්නම් මේ දුක් ස්වභාවය නැවත නොයන පරිදි නාපරං එනතු වෙන්න නාපරං නැවත නොයන පරිදි මෙන්න මේ දූපතක් මට වදාරන මැනව කියලා බුදුරණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. එතකොට ජීවිතේ මම අර ඊයේ දේශනාවේ පැහැදිලි කරේ අපි සංකල්පෝස්සේ ජීවිතයේ ස්වභාවය කරුණ දා ගන්නවට වඩා ජීවිතයේ යෙදෙන කාරණාවේ සත්‍යවාදී බවක හොයන ගතිය තමයි සැබෑම. ඒ කියන්නේ අපේ වර්තමාන ප්‍රශ්නේ. දැන් අපේ ප්‍රශ්නේ අපි දැන් පංච උපාස්කන්ධය කියන සංඛාය කිව්වට දැන් අපට ඒ ප්‍රශ්නේ නැහැ.
අපේ ප්‍රශ්නය අවිද්‍යාව කිව්වට දැන් අපට ප්‍රශ්නේ නෑ. එතකොට අපි අපේ සැබෑ ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සැබෑ ප්‍රශ්නෙක යමු වෙනකොට බුදුරජාන් වහන්සේ නමකගේ දහමකට යමු වෙච්ච තැනදී සිදුවෙන කාරණාව තමයි මේ සැබෑ අපට එදිච්ච ප්‍රශ්නේ අර්ථාන්විත විදිහටම ඒ ප්‍රශ්නේ ඉස්මතු කරන්නේ. දැන් මේ කපහන කාරණාවෙත් දැන් අපි දැන් දන්නවා මේ අය අකිඤ්ඤායතෙන් දක්වා හුරු කරලා තියෙනවා. එතකොට දැන් එක එකයි තිබ්බා. මේ ප්‍රශ්න තිබුණා නැත්තේ නැහැ. එතකොට එයාලගේ මේ ප්‍රශ්නේ ඉදිරියට තියෙනවා. නමුත් කප්පර තිබෙන ප්‍රශ්නේ තියෙන්නේ ජරා මරණය. එතකොට මේ ජරා මරණ කියන ප්‍රශ්නියත් එක්ක තමයි එයාගේ දැන් ජීවිතය ඉදිරියට තියෙන්නේ. ඒකත් එක්ක තමයි ප්‍රශ්නය අහන්නේ. එතකොට එහෙම අහනකොට කියන්නේ ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා කොහොමත් ඉන්දිය ධර්මයේ එක යාගේ දෙන කාරණාව ඉස්තන විද්‍යාවක කතා කරන්නේ. නමුත් අර අවංකවම එදෙන ප්‍රශ්නේ. කියන්නේ අපි පංච උපාදානස්කන්ධ. ඒක ඒ පංච උපාස්කන්ධ ආදී දේවල් සාධාරණයි අපි හිතාගෙන යන වැඩ පිළිවිලේකදී. ඒ කියන්නේ අපි දැන් අපි හිතමුකෝ අපි ඔන්න දැන් ධර්මයක් හිතනවා කියලා. ධර්මයක් හිතාගෙන යද්දී අපේ දැන් අර ජරා මරණ හරි රාගය හරි කාමය හරි ප්‍රශ්නේ දැන් නැහැ. එතකොට අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ හිතන පරිගාහයත් එක්ක. එතකොට අන්නේ හිතන පරියායත් එකම අන්න අපට සාධාරණයි පංච පාස්කන්ධය ගැන හරි ආයතන ගැන හරි කියන කාරණාවත් එක්ක ප්‍රශ්නයක් කරලා ඒකට යමු වෙන එක ඉතින් සාධාරණයි. මොකද දැන් අපේ තියෙන ප්‍රශ්නේ ඒක එක බඩපත් වෙනවා. හැබැයි අපේ ප්‍රශ්නේ ඒක නැතුව අපේ ප්‍රශ්නේ වෙන එකක් තියෙදි කියන්නේ ජීවිතේ තියෙන එක. එතකොට අපි අර කාරණා එවුවා කියලා අපට මේ දැනෙන ගතිය අඩු. ඒ කියන්නේ දැන් අපිට මොකෝ අපට දැන් බඩගිනි. බඩගිනි තියෙද්දී ඒ වෙලාවේදී වෙන මොකක් හරි දෙයක් කරන්න කියනවා නැත්නම් අපි කිමුකෝ නිදාගන්න කියනවා. නැත්නම් අපි කියමු දැන් අපට අවශ්‍යතාවයේ තියෙන වෙන කාරණාවක් කියනවා කියලා. නමුත් ඒක දැනෙන්නේ නැහැ. හැබැයි දැන් බඩගින්නට මොනව හරි දැන් දෙනවා නම් ඒක දැනෙනවා වැඩි. ඒ යමු වෙන ගතිය. අන්න ඒ වගේ තමයි අපට යෙදෙන ප්‍රශ්නේ ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක අවංකව අපි අපේ යෙදෙන කාරණාව කියන්නේ අපේ දැන් ප්‍රශ්නේ අපරදන් තියෙන ප්‍රශ්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ කාමේ නම් අන්න ඒකටයි අපි යමු වෙන්න ඕනේ. එතකොට ඒකට යමු වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මත් එක්ක ඉදිරිපත් කරන ධර්මයේදී ඉදිරිපත් කරන කෙනා දක්ෂයි මේ ඒ ඉදිරිච්ච කාරණාව සක්කාය නිරෝධයකට ඉදිරිපත් කරනවා. ඒක තමයි සැබෑම සක්කාය නිරෝධමක් කියන්නේ. අපර දැන් ඉදෙන ප්‍රශ්නේ රාගය නම් ද්වේෂය නම් අන්න ඒ කාරණාව එක්ක අපි යමු වෙන්න ඕනේ. එතකොට තමයි අපි අර අපට මේ අලුතෙන් අර මේ කියන්නේ දැන් අපි ප්‍රතිපදාවක් හැටියට හුරු කරන්න ගන්න භාවනා ක්‍රම හරි පංච පාස්කන්ධේ හරි ඒවා මනක් කල්පිත දේවල් නේ. ඊට වඩා මේක දැනෙනවා මේකට කියන කියන්නේ අපේ ප්‍රායෝගික ප්‍රතිපදාව වැඩි. ඒ කාරණාවෙන් කියනකොට. ඉතින් ඒ නිසා දැන් අපහන්නෙත් ඒක ජරා මරණ කියන කාරණාව එක. දැන් අපි ගත්තා බෝධිසත්වයෝ ගිහිගත හැරි ඒකත් එක්ක. ඒ කියන්නේ ඒක දැනුණාට පස්සේ වෙන දෙයක් නෙමෙයි. නමුත් දැන් අපි ගත්ත උපස්ස පරිබ්‍රාජ කියලා එහෙම ගත්තොත් එහෙම බුදුරන් කියන්නේ ඊට කලින් විජිතේවල් එක යමුලා තිබුණා වෙන වෙන කියන්නේ සංජේත ආදී ධර්මිනියන් වලට. හැබැයි බුදුරන් වහන්සේගේ දැන් අසජි ස්වාමීන් වහන්සේගෙන් අහුවේ මේ තමන්ගේ කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට බාහිදාරු කියන්නේ එහෙමයි. තමන්ගේ කිසි ප්‍රශ්නයක් නෙමෙයි අහුවේ මේ ලෝකේ උත්තරම ස්වභාවය. සැබෑම සත්‍ය කියලා. එතකොට යාළගේ දැන් යමු වී මේකයි. මම අර කලින් කිව්වේ අපි හිතන විදිය දැන් ඉදලා තියෙන්නේ පංච පාස්කන්ධ ගැන හරිනම් අපේ ජීවිතේ පටිසමුපාදේ හරි ඒකක් නම් අපි දැන් ඉතනදී ඉදලා තියෙන්නේ. එතකොට ඒකෙදි සාධාරණයි. එහෙම නම් බලෙන් නිකන් ඔහේ දාගෙන කාරණාව පිළ සාධාරණ නැහැ. ඊළඟට දැනුම නිරවුල් කරගන්න එක වෙනම එකක්. අවංක ප්‍රශ්නය කියන එක තව එකක්. ප්‍රතිපදාව ගැන මම මේ ළඟදී කොහොමද දැනුම පැහැදිලි කරා. ප්‍රතිපදාව ඉදාර තරංගලත් එක්ක සාකච්ඡා ආදිද කොහෙද? ප්‍රතිපදාව කියන්නේ කියන්නේ අපි දැනුම තියෙන ස්වභාවය ප්‍රතිපදාවට කොහොමද ගලපන්න බෑ. ප්‍රතිපදාව අපේ ඊදෙන එකත් එක්ක. ඒකත් එක්ක යමු වෙන එක දැන් ලෝකයට අමාරුම කාරණාව ඔන්න ඕක. ඒ කියන්නේ දැන් දැනුම ප්‍රතිපදාව කොහොමද කරන්න බාරද? හැබැයි අපේ ජීවිතයේ ඊදෙන ප්‍රතිපදාව කරන්න පුළුවන්. අපි හදන්නේ ඊදෙන ප්‍රතිපදාවට දැනුම ප්‍රතිපදාව කරන්නේ. දැනුම ප්‍රතිපදාව කරන්න බෑ. ඒක සාධාරණ වෙන්නේ දැනුම ප්‍රතිපදාව හරියටම සේකයට විතරයි. ඒ කියන්නේ ඒ සේකයට මේ කෝණේ තියෙන. ඒ කියන්නේ සේකයාට ලෝකයේ පිළිබඳව
යෙදෙන විදිහේ දකින්න කෝණ විග්‍රහයන එක. ඒ නිසා සීක කෙනෙකුට විතරයි ඇත්තටම අපි බුදුරණවහන්සේ ඉදිරිපත් වෙන දැනුමේ ඒක එක්කම යෙදීමක් කියලා සැබෑම අවංක ප්‍රශ්නයක් එක කතා කරන්න පුළුවන්. අනිත් සෑම තැනක සීකය කියන්නේ සීක කියන වචනේ විතරක් වලින් මේ දර්ශනියත් එක්ක දර්ශන සවිසුද්ධියමත් එක්ක අනිත් හැමෝටම ජීවිතයේ ඉදෙන කාරණාව එක්ක අවංකවම යෙදෙන එක ඒක තමයි ප්‍රතිපදාව. ඒ එතනදී අපි තව එකක් පරිස්සම් වෙන්න ඕනේ කිසිදු විදිහකින්. කියන්නේ අපි ඉගෙන ගන්න දැනුමයි යෙදෙන එකයි අපි දැන් අපි මම වුණත් අර්ථකථන විග්‍රහ කරනකොට ඒ යෙදෙන කාරණාවට මේකට කියන්නේ සක්කාය. මේකට කියන්නේ පංචපාස්කන්ධ. මේ ආයතන ක්‍රියාකාරීත්වය කියලා දෙනවනේ. එහෙනම් අපට ඒක ගිහිලා දෙනවනේ. අපි මොකද කරන්නේ? අපි අර මෙතනදි සිදුවෙච්ච අවශ්‍යතාවය අපට යථාර්ථයක් හොයන්න උනාට අපි අර දැනුමින් මේක ගලප ගත්තට පස්සේ දැන් මේ අවශ්‍යතාවය නැහැ. දැන් අර ඒ කියන්නේ අවශ්‍යතාව නැති වෙලා නෙමෙයි. දැන් අර ධර්මයේ කියන කාරණාව එක්ක අර අවශ්‍යතාවය හිමුමයි. හැබැයි ස්වභාව වෙනස් වෙනවා, ස්වરૂප වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපට කාමයක ප්‍රශ්නේ තියෙනවනම් අපි මේ කාමයක කියන ප්‍රශ්නේ අපි දකිනවා දැන් ධර්ම විග්‍රහයත් එක්ක අර්ථකථනත් එක්ක මේ සක්කාය. මේකේ මේ ඉදලා තියෙන මේ වගේ ස්වභාවයක් කියලා ඒක අපට අර අපේ කල්පනාවකට හම්බ වෙනවා. හැබැයි අපි දැන් ඉදිරිච්ච ප්‍රශ්නේ වෙන එක. දැන් අපි මේක අරගත්තට ඉදිරිච්ච ප්‍රශ්නේ අයින් වෙලා නැහැ. එතකොට දැන් අපට සමහරලාවට වෙන්නේ අර දැනුම ගත්තට පස්සේ අර ප්‍රශ්න බවකුත් නැහැ. ඒ කියන්නේ දැන් අර නිරවුල් භාවයක් නැති. අන්න ඒක තමයි සද්දම් අධිමානයේ දිට්ඨි සුප්පට විද්‍යා කියන කාරණාව කියන්නේ. දැන් අපට ප්‍රශ්න බවක් නැහැ. ප්‍රශ්න බවක් නැති වුණාට ප්‍රශ්නේ හිමුමයි. අර ඉදිරිච්ච කාරණාව එක්ක බලනකොට සැබෑම ප්‍රශ්න භාවයේ හොඳටම ප්‍රකට වෙලා එනවා. එතකොට අන්න ඒක අපි හොඳට පරිස්සම් වෙන්න ඕනේ ප්‍රතිපදාවකට යන්න බැරි වෙලා තියෙන්නේ. මෙන්න මේ දැනුමත් එක්ක අපි ගලපන්න යමු ඉච්ච කාරණාව. ඒ නිසා තමයි මම අර විතරම් පැහැදිලි කරන්නේ සැබෑම ප්‍රතිපදාව වෙනකොට සක්කාය නැත්නම් මට මම වැදගත් කියන කාරණාව නොවන දෙයක් ඉස්මතු වෙන්න තියෙන්නේ. එහෙම නොවුනොත් එහෙම මොන විදිය දෙයක් ආවත් අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ වහලා මිස එකෙන් ප්‍රශ්නේ වහලා දැන් අපට ඇත්තරම දැන් කාමියාවත් අපට පොඩි සිහියක් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට පංච පාස්කන්ධයක් මේ සකස් වෙන එකත් මේ කියවම් ප්‍රශ්නයක් කියන කාරණාවක් අපට ප්‍රකට වෙන්නේ. අපට කියන්නේ අපට දැන් අපි දැන් අපි තුම් කාමී කියන කාරණාව ඉදුණාට පස්සේ ඉතින් ප්‍රශ්නේ තියෙද්දී අර ඉගෙන ගන්න දැනුම මේකට ගලපලා ගත්තට පස්සේ ආමි පංච පාස්කන්ධයක් කියලා මට පුළුවන් නොවැළි එකත් එක්ක ඉන්න. බැයිද? මට පුළුවන් එකත් එක්ක නොවැළි වෙන්න. දැන් එතකොට මට ඒකත් එක්ක නොවැළී ඉන්න පුළුවන් කියන කාරණාවයි තුලදී අපට දැන් ප්‍රශ්නය කියන කාරණාව ඉස්මතු වීමන්නේ අතනදී ප්‍රශ්නය ඉස්මතු වීම තියෙනවා. දැන් මේක සාධාරණයි සීකේකට අර චින්තනයත් එක්ක එයාට දැන් මේක ඉන්න බෑ උනාට සීක කෙනෙකුට. අනිත් කෙනෙකුට ඒ ප්‍රශ්නේ කියන්නේ දැන් මෙතන කාමයේ කියන ප්‍රශ්නේ නෑ පංච පාස්කදේ තියෙන මේක ඇලෙන්න හොඳ නෑ කියලා අන්න ඒකත් එක්ක ඉන්නවා. එතකොට එයාට වෙන්නේ කවදාවත් අර මාර්ගයකට වැඩපිළිවෙලකට අනුගත වෙන්න බැරි වෙනවා. වැඩපිළිවෙලට අනුගත වෙන්න නම් අපි දැන් ඉන්න මට්ටමින් අපට තියෙන තෝනේ හොයන්න ඕන ප්‍රශ්න කියන ගතිය. ඒ කාරණා වෙන්නේ නැත්තම් අන්න එතනින් අපට යායුත්තක් නැහැ. ඒ කියන්නේ බඩගින්න නැතුව කන්න දෙනවා වගේ වැඩ. එතකොට යායුත්තක් يعني එයාට අවශ්‍යතාවයක් නැහැ. සතුතිමත් භාවයක ඉන්නවනේ. ඉතින් ඒ නිසා මම මේ කිරිනේ පැහැදිලි කරේ මේ මෙයාලට මේ දැන් කප්පට මේ ප්‍රශ්නේ රකින්චඤ්ඤායතන ප්‍රශ්නවත් වෙන කිසි දෙයක් නෙමෙයි ජරා මරණ ප්‍රශ්නයි. දැන් එයාලා විමුක්තිය හොයන්න යන්නේ ඒකත් එක්කනේ. එතකොට ඒකත් එක්ක යනකොට එයාලා ලොකු ප්‍රතිපදාවලට ගිහිලා ඉන්නේ. නමුත් තාම යාර ප්‍රශ්නේ තියෙනවා. මේ ජරා මරණ මේ මැඩගනින් ජරා මරණයට දූපතක් පනවන්නේ කියන්නේ ඒකේ නිදහස වීම. ඒ කියන්නේ ඒක යාට මහා සැඩපහරක්, භයානක සැඩපහරක් මට්ටමටම තේරුණා කියන කාරණාවෙන්ම ඒ කියන්නේ ඒ ප්‍රශ්නය අහන ස්වභාවයෙන්ම තේරෙනවානේ. එයාට පුදුමාකාර ප්‍රශ්නයක් ඉදන ජීවිතේ තිබිලා තියෙනවා කියන්නේ. මොන බුදුරජාණන් වහන්සේ පළවෙනිම ගාථාවෙන් පෙන්නන්නේ, කියන්නේ ගාථා ප්‍රශ්න හිම්ම කියන එක තියෙනවා. ඊළඟට උත්තර ගාථා දෙකක් තියෙනවා. මේ ප්‍රශ්නෙම නැවත බුදුරජාණන් වහන්සේ පෙරලා මෙන්න මේ විදිහට යහ ප්‍රශ්න ගැනම කියනවා. මජ්ජේ සරස්මින් තිටතං ඕගේ ජාතේ මහභයේ ජරා මච්චු පරේතානං දීපං
दीपं पब्रूहि कप्पते බුදුරණහන්සේ දේශනා කරනවා අර ඒ කාරණාවම ඒ තමයි කප්පය කප්පට කියන්නේ මහත් භයානක බයක් බය සහිත මේ සැඩ පහරක යුක්තුන ගලාගෙන ඉන්න බවක් තියෙනවා. ඉතින් අර අතරක් නොපිරෙන මේ සැඩ පහරක් එන මේ සාගරයේ කරි මොකක් හරි අනේ කාරණාවක් මැද සිටින කෙනෙකුට මේ මහ බයත් එක්ක ජරා මරණයෙන් පිටිසු වෙලා ඉන්න කෙනෙක්, ඒ ජරා මරණ කාරණාවනේකට කියන්නේ අනේ පිටිසු වෙලා ඉන්න කෙනාට දූපතක් පිළිබඳව මම ඔබට පවසන්නම් කියලා වුණ බුදුරණවහන්සේ මේ දූපත පවසනවා. එතකොට දැන් මේකේ දැන් මම අර කලින් කිව්ව විදිහටම ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියට නැවිලා පිටේ ඉඳලා බලනකොට දූපත කියන කාරණාව ඇති බවක් තියෙනවා. ප්‍රශ්නයේ ප්‍රශ්නයක් වෙච්ච කෙනාට දූපත ඇති බවක් කියන එක නෙමෙයි මේ ප්‍රශ්නෙකින් ඉක්ම වෙන්න තියෙන්නේ. අපි ගමුකෝ සැඩපහරක ගහගෙන යනවා කියලා කෙනෙක්. සැඩපහරක ගහගෙන යන කෙනෙකුට කවදාවත් සැඩපහරේ නැති බවක ඉන්න බවක් එයාට එන්නේ නැහැ. සැඩපහරෙ ඉක්මවන්න අවශ්‍යතාවය තියෙන්නේ. පිටේ ඉඳලා ඉන්න කෙනෙකුට පේනවා ආ අන්න සැඩපහරේ ඉන්නවා අන්න අතන දූපත මෙතනින් අරන් තිබ්බනම් එතන හරි. අන්න සැඩපහරේ යන්නේ නැති කෙනා. එතකොට එයාට දූපතක් වෙනම තියෙනවා. හැබැයි සැඩපහරේ ඉන්න කෙනාට වෙනම දූපතක් කියන එකක් නැහැ. ඉදිච්ච සැඩපහරෙ ඉක්මවන්නට අවශ්‍යයි. දැන් මේ දේශනාව එක්ක බාහිර අර්ථකථන ඔක්කොම තියෙනවා. වෙනම නිවන දූපතක් නැත්නම් නිවන තැනක්. අන්න එකයි නිවන සාස්වතයකට කිට්ටු කළ දෙන මේ දේශනාවම අරගෙන. ඇයි එහෙම වෙන්නේ? මේ ප්‍රශ්නේ කියන්නේ ජීවිතයේ යෙදෙන ප්‍රශ්නේ නැතුව වෙන සංකල්පයක් ඔස්සේ අපි විවිධ වටපිටාවල් හදාගන්නවා. එහෙම නැති වුණා නම් ප්‍රශ්නේම කියන්නේ දැන් කප්පට දෙච්ච ප්‍රශ්නේ මේකනේ. හැබැයි අපට වෙන ප්‍රශ්නයක්. අපේ දෙන ප්‍රශ්නේ අපි බලන්න ඕනේ මොකක්ද අපේ ප්‍රශ්නේ කියලා. අන්නේ ප්‍රශ්නේක යමුනොත් දැන් ඇත්තටම මම අර ඊයේ දේශනාවෙත් කිව්ව එකයි අපි අවංකවම අපේ ප්‍රශ්නේක යමුනොත් එහෙම එතනදි තමයි දැනෙන විදිහට කතා කරන්න පුළුවන්. නැත්තම් දැනෙන විදිහට කියන්නේ අවංකවම යොමු වීමක් එක දැනෙන විදිහට කතා කරන්න නැත්තම් බෑ. ඒ නැත්තම් අපි දැනුමක් එක්ක විතර කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපදාව යොමු වෙන්නේ සම්පූර්ණයෙන් ඒකත් එක්ක. ඔන්න දැන් බුදුරණවහන්සේ වදාරනවා එක. ගත දෙහකින් වදාරනවා. අපි පළවෙනි ගාථාව බලමු. අකිංචං අකිංචනං අනාදනං අකිංචනං අනාදනං ඒතං දීපං අනාපරං ඒතං දීපං අනාපරං නිබ්බාන මීති තම් භූමි නිබ්බාන මීති තම් භූමි ජරා මච්චු පරික්ඛයං ජරා මච්චු පරික්ඛයං හරි ලස්සනයි මේකේට අපිට මේ පිටින් පොඩි දෙයක් උනාට මේකේ ලොකු අර්ථයක් අකිංචන කිංචන කියන්නේ කිසිවක් නකිංචන අකිංචන කියන්නේ කිසිවක් නැති බව. ඒ කියන්නේ අකිංචන කියන්නේ කිසිවක් නැහැ. අනාදනම් කියන්නේ කිසිදු අල්ලා ගැනීමක් නැහැ. කිසිවක් නැහැ, කිසිදු අල්ලා ගැනීමක් නැහැ. ඒතන් දීපං අනාපරං. ඒක තමයි දූපත. මොකද්ද අනාපරං කියන්නේ? ආයේ එන්නේ නැති. ඒ කියන්නේ වෙන එකක් නැහැ. වෙන එකක් කිහිම මේක තමයි දූපත. නිබාන මීති තන් මේකට කියන මොකද්ද? ජරා මරණ නැති කරන ජරා මරණ ඉක්මවන ඉක්මනවා කියන්නේ මම මෙන්න මේකට නිවීම කියලයි මෙන්න මේකට කියන්නේ. ජරා මරණ ඡය කරන මෙන්න මේ කාරණාවට තමයි මම නිවීම කියලා කියන්නේ. එතකොට මේකේ ලකූ අර්ථයක් තියෙනවා. දැන් අපට අකිංචනං කියන කාරණාව හොඳට හිතලා බලන්න. අකිංචන බවක් දැන් මම ඔක කලින් කියලා කියනවා. කිංචන බවක් කියන කාරණාවක් අපට එවිච්ච තැනදී අපට අකිංචන බවක මැනීමක් තියෙනවා. ඒ කියන්නේ අපට කිසිවක් කියන එකක් හම්බෙලා තියෙනවා. දැන් කිසිවක් නැහැ කියනකොට අපට මොකද වෙන්නේ? අපි බයිනවා කිසිවක් නැහැ කියන එකක් ලබන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒක කිසිවක් අල්ල ගන්නවා කියන එකකුත් නෙමෙයි. හැබැයි අපට ආවෙනික කොහොම විග්‍රහය ආවෙ නැද්ද? අපට අපට ආවෙන කෝණ විග්‍රහය ආවා. ඒ තමයි කිසිවක් නැහැ කියන්නේ තව මොකක් හරි දෙයක් නෙමෙයි. තව මොකක් හරි විග්‍රහයකුත් නෙමෙයි. කියන ඒ සත්භාවය. ඒකයි ඇත්ත කියන භාවය අපට ආවෙ නැද්ද? අපට එනවා. එතකොට ඒ කාරණාව එක්ක සක්කාය තහවුරු වෙන්නේ නැද්ද? සක්කාය තහවුරු වෙනවා.
ඒ කාරණාව එක්ක අපි ඉගෙනගත්ත කාරණාවේ ආකාර පරිවිතක් කියත් එක්ක ඒ කියන්නේ මොන බණ සුතේ සුතියෙන් අර වැරදි පැත්තට යන්නේ එක සුතා ගත්තේකින් දතහා ධාරණය කරගත්තේකින් නැත්තම් සද්ධා රුචි අනුසවයෙන් ආකාර පරිවිතක්යෙන් නිති නිඥාන කන්ති එක ඒකම නිමේ දැත්ත ඒ තමයි කිසිවක් නැහැ කියලා කියන්නේ අපි මේ කිසිවක් නැති බවකට නෙමෙයි මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි මෙන්න මේ ස්වභාවයේ සමයක තියෙන්නේ කියන නිර්වචනය අපිට තියෙනවානේ එතකොට ඒ කාරණාවක අපිට අපේ තහවුරු වීම තියෙනවා අනාදනම් කියන අල්ව ගැනීමක් නැහැ කියන්නේ මේ අල්ව ගත්තේ නැහැ කියන කාරණාවෙ එක්කරි අල්ලගෙන ඉන්නේ ඈ ඒ නිසා ඒකත් නෙමෙයි කියන්නේ අර අනුරාධ ස්වාමීන් වහන්සේ ගෙන් අහන්නේ එක්තරා පරිභාජයක් කැවිදිලා රාතන උත්තම පුරුෂයා මරණ මත ඉන්නවද එහෙම වදාරන්නේ නැහැ බුදුරණන් වහන්සේ නැද්ද ඒක වදාරන්නේ නැහැ බුදුරණන් වහන්සේ ඉන්නවයි නැහැ ඒක වදාරන්නේ නැහැ ඉන්නෙත් නැත්තේ නැහැ ඒක වදාරන්නේ නැහැ එහෙනම් මොකද දරන්නේ ඔයින් එකක් එතකොට දැන් ඒ කාරණාව තුලදී හොඳට තේරෙනවනේ තවත් කරුණක් තියෙනවා කියන්නේ හැබැයි ඒ ප්‍රශ්නේ නම් ලොකු මේ ප්‍රශ්නයක් මොකද එයින් කතා කරන්න බෑ වෙන එතකොට දැන් මෙතනදි ගත්තහම අපට අකිංචනං අනාදනං කියනකොට අපි යනවා අර වැරදි ඔක්කොම අතහැරලා හරිම වූ අකිංචන අනාදන බවට ඒ මැනීමට එදින දැන් ඒතර මේ බුදුරණවහන්සේ පෙන්වන පරියාය තුල තියෙන්නේ මට මගේ විග්‍රහය එක්ක මේ පැහැදිලි කිරීම හරි වෙන එකද නැහැ අපි ගන්නේ මට මේ පැහැදිලි කරන විග්‍රහය එක්ක හරිම බුදුරණවහන්සේගේ විග්‍රහය හම්බෙන්නේ දැන් කො සක්කාය දිට්ඨි ප්‍රහාණය සක්කාය නිරෝධය මේ ප්‍රතිපදාවනේ ඒකයි මම අර කියවේ සැබෑ ප්‍රශ්නයක් ඉදරකොට එයාට කවදාවත් එහෙම එකක් වෙන්නේ නැහැ සැඩපහර ගහගෙන යද්දි එන්නේ නැත් පොඩ බාන වම් අත දුපද තියෙන අපි එකට යන්නේ එහෙම කතාවක් තියෙද එයාට බලන්න ඕනකමක් තියෙදාපෝ නැහැ එයාට දුපදක් අවශ්‍යතාවයක්වත් නැහැ ඒ කියන්නේ එයාට දුපදක් බලන්න ඕනකමක්වත් නැහැ එයාට තියෙන සැඩපහරෙන් ඉක්මවන විතරයි දැන් ඊදෙන කාරණාව එතකොට සැඩපහර කියන කාරණාව එයා හැඩපහරක් බව දකිනවා නම් සැඩපහරක ඉන්න බවක් එයාට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්න බවක් දෙන්නේ නැහැ කියන්නේ ඉන්නවා ඉන්න බවක අර නන්දිය. ඒ කියන්නේ ඒ කාරණාව දෙන්නේ නැහැ නේද ඉක්මුවන්. හැබැයි ඉක්මුවන කාරණාව එයාට තව දෙයක් වෙලා නැහැ එහෙම ඉඳලා තියෙන්නේ. දැන් අපට තියෙන කාරණාව තමයි අපි ඉක්මුවන් නැතුව අපට අකිංචන කිංචන කියන එකේ වරද්දක් තියෙනවා. අර උඩ ඉඳලා බලන්න. කිංචන කියන එකේ වරද්දක් තියෙනවා. ඒක නැති අන්න දූපත කියන එක අකිංචන කියන කාරණා හරියට තියෙනවා කෙනෙක් ගහගෙන යද්දී උඩින් කරලා කෙනෙකුට පේනවා ගහගෙන යනවා අන්න ඔක්කොරට ගියා නම් එයාට ආරක්ෂාවයි ඔන්න ඔය දෙක දකිනා වගේ තමයි අද අපි දකින්නේ ඒ එකට හේතුවම තියෙන්නේ මම අර කලින් පැහැදිලි කරා වගේ ධර්මයේ පෙන්නපු කාරණාව සිදුවීමකට පෙන්නන්නේ අපි ධර්මයේ පෙන්නපු කාරණාව අපේ සිදුවෙච්ච දෙයට ගැළපීමකට අපි ගන්න අපේ සිදුවෙන දෙයට ගැළපීමකට ගන්න මේ ප්‍රශ්නයක හිටියන අන්නේ කෙනාට ඒ කාරණා වෙන්නේ නැහැ. එතකොට එහෙනම් යම් කිසි කෙනෙක් මේ ධර්මපරියාය වැරදියට ගත්තා නම්, ගත්ත වැරද්ද පෙන්වන්න පුළුවන් නිසා. ඒ කියන්නේ මේ ධර්මපරියායෙන් එක්ක හිතන එකක් පෙන්වන්න පුළුවන්. අර්ථකථනයේදී යමෙක් හිතලා තේරුම් ගන්න තියෙනවා නම්, ඒක වැරද්ද පෙන්වන්න පුළුවන්. මෙන්න මේකයි හරි කියලා හරි දේ පෙන්වනවා නම් හරදියක් ලැබෙනවා නම් විචක්ෂණයක් ඉන්නේ නැත්තම් එතන ප්‍රතිපදාවක් ඉන්නෙත් නැහැ. එතන කවදාවත් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ පිටින් ඉවරද්දි මෙයාට කරු ප්‍රශ්න තියෙන කෙනෙක් අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්නේ තියෙන කෙනාට එයාට අර අලුත් විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ හැඩපහරට ගහගෙන යන කෙනා එයාට පඩරලක් කරනවත් එල්ලෙන කෙනෙක් කරන්නේ. ඒ කෙනාට හරි මේක හයියේ නැහැ. මේක හයියයි. මේක යකඩලියා. මේ යකඩ පොල්ලා මේක හොඳ ලණුවක් මේක දිරච්ච ලණුවක් නෙමෙයි මේක පුණුවෙච්ච වැලක් නෙමෙයි මේක හොඳ කඹයක් ඔය මොකක්වත් යට කියන්නවද එයාට කිසිවක් කියන්න ඕනේ දාපු කියන්නේනවා අන්න එතකොට එයාගේ අර විග්‍රහය නේ කියන්නේ ලැබෙන දේ තුල විග්‍රහය මේක දැන් කඹයක්ද මේක දැන් මේ කේබල් එකක්ද ඒ විග්‍රහයට නෑ ඒක එල්ලෙන්නේ විතරයි කියන්නේ ඒ වගේ තමයි යෙදෙන ප්‍රශ්නයක් ආවට පස්සේ ධර්මපරියා ඉදෙනකොට මේක පංච පාස්කන්ධය. මේ අකිංචන කියන්නේ මේක. අනාදන කියන්නේ මේක. ආයතන පරියාය කියන්නේ මේක. ධාතු පරියාය කියන්නේ ඒ විග්‍රහයට නෑ.
අර කඹේ දාන එක මොකක් වුණත් ඒකේ ලෙන එක තියෙන්නේ. එහෙම නැතුව වෙන්නේ පිට ඉඳලා තව කෙනෙක් සැඩපහර ගහගෙන කෙනෙක් බලන් ඉන්නකොට අන්න එයාට කියනවා ආන්දුූපත ඔන්න ඔය ලනුව හයියයි කැඩෙන්නේ නැහැ ඔක එල්ලෙන්න. ඒ ඔක්කොම තියෙන අර පිටින් බලන් ඉන්න කෙනාට. එයා හැඩපහරේ බව එයාට නෑ. ඉතින් ඒ වගේ අපි අකින්චන කියන කාරණාව මොන පරියායක් ගත්තා මොන විග්‍රහයක් ගත්තා අපි දාන විග්‍රහය තුලින් අපට ඉක හම්බෙනවා මෙයත්යි කියලා. මෙයත්යි කියලා හම්බෙන්නේ කලින් එක වැරදි. හැබැයි කලින් එක වැරදි ඒකත් යමක් තිබ්බත් කිංචන කියන කාරණාව වැරදි කියන එකේ යමක් තිබ්බා. ඒ නිසා තමයි අකින්චනයි කියලා මෙන්න. අපි අකින්චන මනින්නේ කිංචනයක් එක්ක මොන විදිහකට අපි ගලපන්න ගියත් අකින්චනයක් අපි වඩින්නේ කිංචනයක් එක්ක. ඒ කියන්නේ නැත්තම් අකින්චන කියන කාරණාව මනින්න ඉඩක් වෙන විදිහක් නෑ නැත්තම්. මැනීමක් වෙන්න බෑ. එතකොට මේ කියන කාරණාව මේ ප්‍රශ්නියත් එක්කම මේ ඉන්න කප්පට මේ ප්‍රශ්නියත් එක්ක විදුනහම අන්න අකින්චන අනාදාන. එතකොට කිසිවක් නැති බව එවගේම අල්ලගෙන ඉන්න නැති බව. දැන් අල්ලගෙන ඉද්දී යමක් තියෙද්දී සැඩපහර ඉන්නවා. එතකොට තමයි යාට මේක දැනෙන්නේ. දැනෙනවා කියලා කියන්නේ අහපෝ යාට මේ විග්‍රහයක් වෙනවා නේද? අන්න ප්‍රතිපදාවට වෙන එකක් නෑ කියනවා. මේක තමයි දූපත කියනවා. නිවීම. ජරා මරණ ඉක්මවන නිවීම. එතකොට ජරා මරණ ඉක්මවන නිවීම කියන මේ 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 ගාථාවේ මේ පද හතරේ ගාථාවේ සම්පූර්ණ අර්ථයේ දැන් අපි දන්නවනේ උපතිපරිභාජකට ඒ ධම්ම හේතු ප්‍රබෝවාති සමතගත වාහ කියලා පැහැදිලි කරන්නේ. මෙන්න මේ අර්ථය එහෙම් පිටින්ම දෙනවා. ඒ කියන්නේ කිංචනයක් කියන ආදානයක් කියන යම් කිසි කෙනෙකුගේ එළීමක් ඇතිදැනදී. අන්න අකිංචනං අනාදනං කියන මෙන්න මේ කාරණාව යාට අර්ථාන්විත වෙනවා. ඒක කර්තාන්විත වෙන්නේ නැහැ. දැන් කිංචනයක් සක්කායය අකිංචනයක් සක්කායය නෙමෙයි. අකින්චනයක සක්කාය ආදානියක් සක්කාය අනාදානියක් සක්කාය නෙමෙයි. විග්‍රහය කාමනක් සක්කාය. එතකොට එහෙනම් කිසිදු විදියකින් සක්කාය නෝදක් කියලා නෑ. මෙන්න මේක කියනවා නිවීම. ඇත්තටම ගිලෙන කාරණාවේදී මේ මටත් මගේ අත්දැකීම නිසා මම කියන්නේ රම ගිලෙන්න කියන්නේ ගොඩට ආපු විදිහක් ගොඩට එන විදිහක් අත්දැකීමක් නෑ. අරකින් අයින් වීම විතරයි. දැන් සැබෑව ස්වභාවයන්නේ ගොඩට ආපු විදියක් ගොඩට එන විදියක් කියන කාරණාවක් අත්දැකීමක් ඉදෙන එක නෙමෙයි තියෙන්නේ. තියෙන ප්‍රශ්නෙ ඉක්මවන්නේ. එතකොට කොහොම හරි කාරණාවකින් එනවා. හැබැයි ආපු විදිය ලැබෙන එකක් බවට පත් වෙන්නේ නැහැ. කඹයකද මම එල්ලුණේ. දැන් නයිලෝන් එක. මෙන්න තේ මේ කේබල් එක. ඒ විග්‍රහයකක්වත් එන්නේ. අපට බලන්න ඉන්නේ නැද්ද කියලා. අපි ඉගෙන ගන්න පංච පාස්කන්ධ විග්‍රහයයි පටිසමුප්පාද විග්‍රහයයි අපි දැන් ඉදෙන කාරණාව එක මේ කෝණේ තමයි මේ තියෙන්නේ කියලා අපට අර ටික ලැබිලා. ඒ කියන්නේ ඒ ටික ලැබිලා කියන්නේ කාරණාවවත් නිරවුල් නැතුව අපේ ගැළපීමක් විතරයි තියෙන්නේ. මොන ඊළඟට අවසානයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒත දඤ්ඤාය යේ සතා අන්න බුදුරණවහන්සේ තවත් පැහැදිලි කරනවා. දැන් මේ අකිංචන අනාදන කියන එතකොට දැන් අපට එහෙනම් ඉස්සෙල්ලාම මේක තමයි තව කාරණාවක් කියලා දෙන්නම්. කිංචන ආදාන කියන ස්වභාවය අපට යම් කිසි හරි වැටහීමක් ජීවිතයේ ඉදලා තියෙන්නට ඕන. එතකොට තමයි, කියන්නේ ඒ හිතන ස්වභාවය අපට යතුනා නම් තමයි අපට අකිංචන අනාදාන කියන විග්‍රහය යොමු වීමක් තුලින් සිදු වෙන්න පුළුවන්. නැත්තම් බෑ. නැත්තම් අපට අකිංචන අනාදාන කියන එක තහවුරු කරනවා. එහෙනම් කිංචන ආදාන කියන්නේ, ඒ කියන්නේ අල්ලගත්ත බව කිසිවක් බවක් කියන මෙන්න මේ කාරණාව අපට වැටේ. අපේ ජීවිතයේ යෙදීමක් බවට පත් වෙලා තියෙනට ඕනේ සංකල්පයකින් නැතුව. ඒක උපරිම සත්‍යවාදී බවත් එක්ක තියෙනවා. සංකල්පයකින් නැතුව කිංචන බවක් සහ ආදාන බවක් කියන එක අල්ල ගැනීමක් සහ කිසිවක් කියන එක දැන් අපි දානවා. මේකත් කිසිවක්. මේකත් කිසිවක්. මේක අල්ලගත්ත. මෙන්න මේකයි. දැන් අපි මේ
උනාට පස්සේ නෙමෙයිද කල්පනා කරන්නේ? උනාට පස්සේ කල්පනා කරන්නේ. එහෙම නැතුව අපට අන්න අර අධ්‍යක්ීම් අර එදීම තියෙනවනම් අන්න සාධාරණයි. එතකොට දැන් මේක දැක්මක් නේද මේ? මේ පෙන්වන්නේ දැක්මක්. වෙන මොකක්වත් නැහැ කියනවා. එතකොට දැන් බලන්න අකින්චනං අනාදානං කියන්නේ නිබ්බාණය. නිවීම ගැන පැහැදිලි වෙන ජරා මච්චු පරික්‍රය. එතකොට ජරා මච්චු කියන කාරණාව විග්‍රහය දැන් කිසිදු විදියකින් අපි දැන් මම අර මේ ළඟදී ආර්ය සත්‍ය විග්‍රහයදී පැහැදිලි කරේ මොකද්ද? සම්මාදින් සූත්‍රයේදී යෙදීමක් බවටපත් වෙන්න ඕන මිසක් සංකල්පයක් වෙන්නේ නැතුව. ජරා මරණ කියන්නේ. අපි ජරාව කියන කාරණා පංචපාස්කන්ධයක් කියලා සක්කායක් කියලා නිර්වචනය කරන්න දාගත්තට හරියන්නේ නැහැ. ඉතින් පංචපාස්කන්ධයක් කියන කාරණා විග්‍රහයට අවන එක ඥානයක් වෙන්නට ඕනේ. ඥානයක් නැගේ සත්‍ය ඥානයයි. එහෙනම් අපිට ජරා මරණ ප්‍රශ්නේ තියෙනවානේ පංචපාස්කන්ධය ජරා මරණ කියන කාරණාව නෙමෙයි. සක්කාය ජරා මරණ කියන කාරණාව නෙමෙයි. ඉතින් මේ පංචපාස්කන්ධය. පංචපාස්කන්ධ ජරා මරණ කියන කාරණාව නෙමෙයි අපිට ජරා මරණ ප්‍රශ්නේ කියලා තියෙනට. අන්න එතකොට අපිට පංචපාස්කන්ධ විග්‍රහයකින් තොරව ජරා මරණ කියන කාරණාව එක අන්න ඊතර වීම පැත්තට මේ කියන්නේ මේ ප්‍රශ්නේ කියන කාරණා දැනিলা ඒකත් එක තමයි එක ඉක්මුවින් පැත්තට යමු. ඒක ඔන්න ඔය දැක්ම. එතකොට දැන් මෙතන සම්පූර්ණ දැක්මත් එක විග්‍රහ වෙනවා. ඒට ධඤ්ඤාය හේ සත. අන්න සිහියෙන් යුක්තව සත සිහියෙන් යුක්තව ඒක අවබෝධ කරගන්න. ඒට ධඤ්ඤාය. සිහියෙන් යුක්තව අන්න ඒක අවබෝධ කරගෙන. කියන්නේ දැන් බලන්න මෙතනත් පෙන්නනවා සිහියයි අවබෝධයයි. එතකොට මේ සිහියෙන් යුක්තව අවබෝධ කරගත්තහම මොකද වෙන්නේ? ධිට ධම්මාබිනිබ්බුතා. අන්න ධිට දැහැමියේ මොකද වෙන්නේ? නිවෙන්නේ. එය සිහියෙන් යුක්තව අවබෝධ කරගත්තට පස්සේ ධිට දැහැමියම නිවෙනවා. එතන නිවෙනවා කියන කාරණාවේදී ඒ පදේ විතරක් ගත්තාම අය කතාවක් නෑ නේද? ආය විග්‍රහයක් නෑ. දැන් අපට නිවීම සත්‍යයක් කියලා අපි ගත්තට සත්‍ය ඥානයක් කියලා අපි දැන් ප්‍රතිපදාව යා මේක නිවීම කියලා ගත්තට අපට නිවීම දෙයක් කියලා නේද බලන්න? නිවීම දෙයක් කියලා. ඒකයි නිබ්බාන සූත් මේ මූලපරයය සූත් වෙන්නේ නිබ්බාන මඤ්ඤති කියලා. නිවීම දෙයක් නිවීම දෙයක් වෙන්නේ අපට මේ පැත්තත් අපට අල්ලගෙන තියෙන අපිට මේක දෙකක්. අන්න දෙකක් කියන්නේ අපිට දෙපැත්ත එහෙම තියෙනවා. ඒකෙන් තමයි මනින්නේ. එහෙම නැත්නම් නිවීම කියන විග්‍රහය සත්‍ය ඥානයක් කියනවනම් ඒ මැනීම එන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපෝ සිහියෙන් අවබෝධ කරගත්තා නම් අන්න ධිට හැමීම නිවෙනවා. නැති අන්න ඊළඟට පැහැදිලි කරනවා මොකද වෙන්නේ? අන්න ඒක නා මායාවගේ අතරතරපත් වෙලා නැහැ. මායාව ගමන් කරන, ඒ කියන්නේ මායාව ඇවිදගෙන යන, මායාව යන මාර්ගයේ යන්නේත් නැහැ. එතකොට සම්පූර්ණයෙන් ගන්න නිදහස් කියන කාරණාව පැහැදිලි කරනවා. දැන් මේක පැහැදිලි කරන්න ඕනේ. අපිට මේ පැහැදිලි කරන්න ඕනේ කියන එක අපට අමතක වෙලා එකයි අර මේ ඉදිච්ච ප්‍රශ්නයක යමු නොවිච්ච කෙනෙක් මේ ලියා බලනකොට සිදු වෙන ප්‍රශ්නේ නේ. ඉදිච්ච ප්‍රශ්නයක යමු වෙච්ච කෙනෙකුට අහපො බලන දෙයක් නෑ. හැබැයි එහෙම නැති වෙනකොට මාර යන පාරක් තියෙනවා. ඒ පාරේ යන්නේ නෑ. ඔන්න මම වෙනම ඉන්නවා. මං ගන්න අරහේ කියලා නිවෙනවා. දැන් ඔන්නෝයේ සියලුම දේ යන්නේ, කියන්නේ මට මගේ වැදගත්කමක් එන්නේ මගේ අවංක ප්‍රශ්නය කියන කාරණාව එක ඒකට අදාළව නෙමෙයි අපි අපිට මේ යමු යමු තියෙන්නේ. ඒකට අදාළව අවංක ප්‍රශ්නයකට අදාළව යමු යමු තියෙනවා නම් අන්න එතනදී සැබෑම ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. එහෙම නැතුව අපි දැන් අර මම විතරම මේ දවස් ටිකේම පැහැදිලි කරේ චුලසුනසු මහසුනසු සූත්‍රය අරගෙන ශාස්ත්‍රඥ වහන්සේ සහ සම්බ්‍රාහ්මචාරින් වහන්සේටම ගුරුතුමෙක් ඇසුරු කරන්නට ඕන නැත්තේ ධර්මයේ සුත්‍රින් ලෝක කරගන්න නිමි. සුත්‍රය අහලා තියෙන්නේ. එතකොට දැන් අපි පංච පාස්කන්ධය හරි පටිසමුපාදය හරි කියන්නේ අපි ඒක විතරම නම් කරන්නේ අර ඇසුර ඒක වැදගත්. ඒ කියන්නේ වැදගත්ම ඇසුර නෙමෙයි වෙන්නේ. වැදගත් ඇසුර දස කතාව කියලා කියන්නේම යෙදෙන කාරණාව එක්ක ජීවිතය යොමු වෙන්න ඕන විදිහ ඇසුර. යෙදෙන කාරණාව එක්ක. ඒක තමයි සැබෑම ප්‍රශ්නේ කියන්නේ. අන්න එතකොට තමයි සැබෑම ප්‍රතිපදාව තියෙන්නේ. නැත්තම් මේ අපිට මේ දැනුම යෙදෙන කාරණාවට ගැලපුවා අන්න සද්දම්මදි මාන්ට යනවා. ඒ ටික විතරයි යන්නේ. ප්‍රතිපදාව කියන කාරණාව වෙන්නේ නැහැ. ඉතින් කප්පට බුදුරජාණන් වහන්සේ කපමාණවකයට මේ ටික තමයි පැහැදිලි කරන්න තිබුණේ. ඉතින් කප්ප සූත්‍රයේ ඒ පැහැදිලි කරපු ටික හරි ලස්සන කරුණු ටිකක් තියෙනවා. මේකේ මොනවද ප්‍රශ්න තියෙනවනම් අහන්න. යෙදීම කියන එක සංකල්පයක් වෙන්න බෑ කියලා. ඒ යෙදීම සංකල්පයක් වෙන්නේ නැතුව යථාර්ථයක් වෙන්න ඕනේ කියන්නේ. එතකොට මේ
දේශනාව දැන් කාමයේ තියෙන කාරණාව එතකොට දැන් සන්නසේක දැන් කිව්වනේ කාමයේ කියන එක ප්‍රේමනාම රූප ශබ්ද එහෙමනේ කතා කරේ සන්නසේ. එතකොට දැන් අපි ඉන්න තැන විතර බැලුවොත් අපිට සංකල්පයක් කියලා එක්කුත් නෑ. ඒ කියන්නේ අපිට දැන් මේක ප්‍රේමනාමයි කියලා එහෙම භාවයක් නෙමෙයි තියෙන්නේ රූපෙත් එක්ක ඉන්නගෙන ඉන්නවා. මේ එතකොට දැන් එතන ඒ එහෙම දැන් යෙදීමක් දැන් කපසුතෙත් එයාගේ ඇත්ත කියන්නේ ඒ යථාර්ථ සංකල්පයක් නෝ යථාර්ථවාදී දැක්ම දැන් ප්‍රශ්නෙකින් ඉන්නේ අහන්නේ ගන්න. එතකොට දැන් එහෙම දැන් අපිට දැන් මේ මෙහෙම ලෝකෙක දැන් කාමය කියන එක දැනුමින් කියනවා සංකල්පයක් කියන එක. දැනුමින් සංකල්පයක්. හැබැයි අපිට යථාර්ථවාදී යෙදීම තුළ සංකල්පයක් අපිට සංකල්පයක් කියලා ගන්න නැත්තම්. එතකොට මේක කොහොමද අපි දැන් ඉන්න තැන ඇත්තත් සංකල්පයක් කියලා අපි දැනුමින් ගත්තොත් අපිට හොයන්න දෙයක් නැහැ සංකල්පයක් කියලා අතහරින්න පුළුවන්. හැබැයි ඇත්ත කාරණාව ගත්තත් අපිට හොඳ රූප පේන. ඒක හොඳයි කියලා කියන්නේ හොඳයි කියලා දාන්න දෙයක් නැහැ. මේ රූපෙත් එක මම ඉන්නවා. සද්දෙත් එක මම ඉන්නවා. ඒක වැරදි නම් ගැටෙනවා. කියන්නේ ඒක හොඳයි නම් කැමති කියලා දෙයක් නැහැ. ඒකට ඉන්නේ ඒක තියෙන්නේ. ඒක හොඳ සංකල්පයක් කියලා නැහැ. එතකොට දැන් අන්නේ එහෙම එකක් නෙකියන්නේ. එතකොට දැන් මේක යථාර්ථවාදී සංකල්පයක් කියන එකක් නොවෙන්න නම් ඒක නමුත් දැනුමින් බලද්දී ඒක සංකල්පයක්. එතකොට මේක සංකල්පයක් නොවෙන්න දැන් නොවෙන්න නම් දැන් අර දැන් සම්මයේ කියනවනේ දකින්න විදිහ හිතන්න කියන එක දැක්ක කියන්නේ මම දැක්ක නෙමෙයි දැකීමක් වුණා කියන්නේ. මේ එතකොට සන්නස්ස දැන් ඒ සංකල්පය කියන කාරණාව ඉක්ම වීමට පදනම කතා කරන්නේ. සංකල්පය කියන කාරණාව කියන්නේ දැන් අමදසර කිව්වේ සංකල්පයක් අපි දාගන්න කියන්නේ. ඒක නැතුව අපි සත්‍යවාදීව කියන අපි දැන් අපි ප්‍රශ්නයක් හිතේ අපිට මතුවෙන්නේ දැන් අපි ගත්තොත් අපේ ප්‍රශ්නයක් හැටියට මතුවෙන කාරණාවක් ගොඩක් වෙනවට කාමයේ කියන කේ කොන රාගය වැඩි පුරාව විශේෂයෙන් එකකට වඩා ගැටීමක් ආවොත් අපේ පොඩි ප්‍රශ්නයක් කියලා මතුවෙන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නයක් කියලා මතුවෙන කාරණාවෙදී අපි දැන් හිතන්න ගන්නවා. එහෙම නැති වෙන කාරණාවෙදී අපි අර සංකල්පය කියලා දානවට වඩා අපි අර යම් හරි සිහියක් උපද්දවාගෙන අපි උත්සාහ කරන්නට ඕනේ කාමය කියලාවත් සංකල්පය කියලාවත් කිසි කාරණාවක් බලන් නැතුව අර මොකද්ද මේ මෙහෙම සිදුවෙන්නේ ඇයි? ඒ කියන්නේ මම ඒක අරගේ සාමාන්‍ය අපි හිතීමක් කරු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපට නිවන් දක් ඉන්නේ කියන්නේ අපේ අපට මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න අපට ඕනකමක් ඇති වෙන්නේ මුදු තරහක් ආවා. තරහක් කළ තියා සිහියාව. එහෙම නැත්නම් අපට ඒ කියන්නේ අපි සත්‍යවාදීව නැත්නම් අපි සංසාරය ගැන හිතලා ඒවා නිකන් අපි අර කාම මූලික මට්ටමට යන එකනේ සංසාරය ගැන හිතලා නිවන් දකින්නවනේ ඒවා මූලික මට්ටම. එහෙම නැතුව අපට දෙවිච්ච ප්‍රශ්නයක් අපිට වෙන ප්‍රශ්නයක් අපිට ලෙඩ වෙන ප්‍රශ්නයක් ආවත් ඒත් හරි. ඒ කියන්නේ අපට දැනෙන ප්‍රශ්නයක් මොකක් හරි ආවා නම් ඔන්න ඔය ප්‍රශ්නයක අපිට යොමු වෙන්න පදනමක් තියෙනවා. හොයන්න පදනමක් තියෙනවා. දැන් අපට ඒ කාරණාව නිතර නැති වෙච්ච තැනදී අපි තුල දැන් අර ප්‍රශ්නයක් අපි යම් මට්ටමකට හිතන්න බැරි වෙලා තියෙනවා නම් කොමන හෝ විදියකට අපේ හිතීමක් පොඩ්ඩක් වෙනවනේ. එතකොට අපි යන්නේ අර මේ අපේ සාමාන්‍ය ජීවිතයේ එදෙන කරුණු සාමාන්‍ය සිහියක් පිළිවෙල අපි හිතන්නට උරු වෙන්නට ඕනේ මේ මොකක්ද මේ කොහොමද මේ වෙන්නේ කියන අන්නේ කාරණාවක් එක. අපිට වෙන කිසි දෙයක් නෙමෙයි අර සත්‍යවාදී පදනම තමයි ඉන්නට ඕනේ. එතකොට ඒ සත්‍යවාදී පදන මේක අපි හොයන්න නියති මොකෙන්නේ? අන්න එතකොට අපට අර කාමය කියන කියන්නේ අපි සමහර දේවල් තියෙනවා අපි ඇදිලා යන කරුණ මොනවට හරි. එතකොට අපට ඔන්න ඇයි ඇදිලා ගියේ කියන ඒ මොකද මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. එහෙම නැතුව සමහර අවස්ථා තුලදී අර තීරු විදියට අපට රාගයක් හරි දේශයක් හරි ජීවිතේ මොනවා හරි වෙන ප්‍රශ්නයක් හරි මානසික ප්‍රශ්නයක් හරි මොනවා හරි හිතනයක් කරාට පස්සේ ඒකත් එනවා. හැබැයි අර හිතන ගැති නැත්තම් එහෙම ඒක එක්ක තවත් ඇදිලා යන එක නෙවෙන්නේ. එතකොට ප්‍රශ්නෙක යමු වෙන කතියක් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්නෙක අපි ප්‍රශ්නෙට අපිම උත්තරේ දාගන්න. ඔන්නෝකයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් එවිලි තමයි
ප්‍රශ්නයක් ඉදිරි තනදි තමයි නිවැරදිව අපේ යොමු වීමට ඉඩ තියෙන්නේ. එතකොට අපිට දැන් අපි දන්න එක කියන්න වෙන්න පුළුවන්. අපිට අපි දැන් මගෙන් මොන හරි අහුවක් කියලා ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරි කියලා දන්න එකක් කියන්න වෙන්න පුළුවන්. හැබැයි දන්න කාරණාව ගලපනවා කියන එකින් තොරව අර යොමු වීම කියන කාරණාව එක්ක දැන් ගැලවෙන්නට يعني මේකෙන් ඉක්මනට අවශ්‍ය දෙන්නේ අන්න එතන යොමු වීමේදී يعني තාත්වික යොමු වීමකදී අන්න අතනදී අර ප්‍රතිපදාවට එන්න ඉඩක් තියෙනවා. ඉතින් ඒ දැන් අපි ගොඩක් වෙලාවට මේ මම එකයි අර මේ දැන් අමදසිනුකේ සංකල්පයක් කියලා දාන දැන් සංකල්පය කියලා දාන එක ටිකක් අපට මේ අයින් වෙන්නේ නැහැනේ. නමුත් අපි දැන් රාගයක් හරි තරහක් හරි ප්‍රශ්නයක් හරි ආවට පස්සේ අපි මේ හිතන කරුණු තියෙනවානේ. ඒක අපි දාගත්තොත් අපි අයින් වෙනවා. දැන් ප්‍රශ්නේ නැති වෙලා. ඒ කියන්නේ යොමු වෙන්න ඕනකම අයින් වෙලා හෙවිච්ච විදිහ අයින් වෙලා දැන් අපි වෙන එකක් හොවෙන්න ඕනේ. අපිට අන්න එතනදී තමයි සත්‍යවාදී කෙනෙක් එක්ක යෙදෙන්නට ඕන නැති. දැන් මේක උපරිම මට්ටම ගත්තොත් එහෙම අනික මොකද ශේක කෙනෙකුට ශේකෙන් පහළ කෙනෙකුටත් යම් මට්ටමකට තියෙන්න පුළුවන්. නමුත් ශේක කෙනෙකුට තමයි උපරිම මට්ටම ගත්තාම අර නොවේ වැටිච්ච නැති අර්ථ තියෙනවා. තේරුම් ගන්න බැරි කාරණා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ අර විදිහටම දැනෙනවා යාට. වෙන කිසි දෙයක් නෙමෙයි යාට තියෙන්නේ. අන්න උපස්ත පරිප්‍රාජකයට එහෙම සිදුුණේ යන්නේ කාරණා එකනේ. එතකොට යාළගේ යමු වීම වැඩි. ඒ යමු වීමත් එක්ක ඇහෙන්නේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අර යමු වීමේ ගතිය එක තමයි අර ප්‍රතිපදාවට යමු වෙන. යමු වීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනේ ගොඩක් වෙලාවට අපට යෙදෙන ප්‍රශ්නයක් යෙදෙන විදිහට ජීවිතයේ සිදුවෙන. ප්‍රශ්නයක් යෙදෙන විදිහට කියන්නේ රාගය වෙන, දේශය වෙන කියන කාරණාව නෙමෙයි. ඒ කාරණාවේ අපට ඉක්මනට ඕනේ කියන කාරණාව. ඉතින් අපි සත්‍යවාදී ජීවිතයේ යම් යම් විලාවක හිතනවා නම් අපට ඕනම වෙලාවක ඒ කාරණාව වෙදිනවා. අන්න ඒ නිසා තමයි බුදුරණවහන්සේ අර මේ කියන්නේ අපට සාමාන්‍යයෙන් හිතෙන්නේ අර මම අර කිව්ව අර සූත්‍රයේ මොතනිකයි තුනේ දොහේ තියෙන්නේ සබ්‍රමචාරී මහ සබ්‍රණ්‍ය යායුතු මොකද්ද කියලා. අපට හිතෙන්නේ අපට සාමාන්‍ය ලෝකෙ මට්ටමින් හිතෙන්නේ මට මේ පහ හොඳ නැහැ. ඒ නිසා මම මේ පහ අයින් කරගන්න යන්න ඕන කියලා. ඒක නෙමෙයි. ඒක අපි පිටින් ඉඳලා බලන එක සාධාරණයි. හැබැයි අපි මේ ධර්මයත් එක්ක කතා කරනකොට මේක තමයි සැබෑම ධර්මයක් නැත්නම් මේ අර ප්‍රතිපදාවකට යොමු වෙන සුදුසුම අවස්ථාව. ඒ ප්‍රශ්නේ ඉදීමත් එක්ක. එතකොට මේ යොමු වීමත් එක්ක කතා කරනකොට අපේ හිතන පරාසය හරි යොමු වෙච්ච මොකද ඕනම අවස්ථාවක් වාන්න අපට මහකර සිදු වෙනකොට මේ තියෙන අපේ දාහය කියන්නේ. එතකොට ඒ එතන තියෙන ගතියත් එක්ක අර යොමු වෙන ස්වභාවයේ අසාමාන්‍ය වෙනසක් තියෙනවා. මොකද එතකොට ධර්මයට යමු වෙන අපි හිතන විදියට යමු වෙන දැන් අපි ගලපන්නේ දැන් අපි ගොඩක් කුරු වෙන්නේ ගලපලා එක අයින් කරන්නේ මේ මෙහෙමයිමයි කියලා ගලපලා අයින් කරන තුර විදියට හුරු වුණොත් එහෙම අන්න එතන ප්‍රතිපදාවට ගොඩාක් උපකාරම හරි ඊයේ දේශනාවේදී පැහැදිලි කරේ කරුණු සේරම වැඩෙනවා කියන්නේ. එතකොට අපි තුල වර්ධනයක් ඇති වෙනවා. සත්‍යවාදී භාවයේ යමු වීම අර ගුණවත් භාවයේ කියන මේ සියල්ලම වර්ධනය වෙනවා. අපි ඉදි මට වෙනම දැනුමක් පෝෂණය වෙනවා කියන එකින් තොරව එකෙන් මම ඉද්දි මට වෙනම දැනුවකින් මාවනි පෝෂණය වෙන දැනුවකින් මාව පෝෂණය වෙනවා කියන එකෙන් තොරව ප්‍රතිපදාව කියන කාරණාවට ඒක ගොඩක් උපකාරයි තියෙනවා. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ වගේ කාරණාවකදී අපි ප්‍රතිපදාවට අවශ්‍ය විදිහ පදනම දාන්නේ. අපි අර අපට අර කියන්නේ අපට පුළුවන් වෙලා තියෙන අපට අයින් කරගන්න. අපට අයින් කරගන්න පුළුවන් වෙච්ච එක මම අපි මොකද කරන්නේ? ඒකේ අපි ආ ඒ කියන්නේ ලෝකෙට හොඳයි. ඒ කියන්නේ මම රාගයක ඉන්නවට වඩා මං දේශයක ඉන්නවට වඩා මම රාග නැති කර මං දේශ නැති කර ඉන්නේ හොඳයි. ලෝකෙට හොඳයි. හැබැයි ඉතන අපට දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙකුට වඩා දැන් අපි හිතන විදිහක් තියෙනවානේ. අපි හිතන විදිහකදී අපරාධයක් වෙනවා. අපි නිවැරදි විදිහට මේ කාරණාව එක්ක යොමු වීමක් සිදුන වෙන්නේ. සාමාන්‍ය අපි හිතමු ඉස්ලාම් කෙනෙක් ආවට පස්සේ ඒ කෙනෙකුට හරි ඒ කියන්නේ ඒ කල්පනාවක් ක්‍රමයක් තමයි කියලා දෙන්න තියෙන්නේ. එතකොට ඒක තමන්ටවත් සිදු කරගන්න පුළුවන්. තමන්මත් අර කාරණාව එක්ක රාගය දිවිසය අයින් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකයේ අන්‍යමුත්‍තිකාමෙන් හොයන විදිහම ඒ වචන ටිකමනේ. ඒ ක්‍රමෙම විතරයි. ඒකෙන් මම විමුක්තියක් ලබනවා. මට යම් කිසි හැලසෙල්ලක් තියෙනවා. එහෙම හැරෙන්න සක්කාය නිරෝධය කියන කාරණාවට යොමු වෙන්නේ. එතකොට ගන්න දැන් අපිට මේ රූපයක් දැක්කම හරි සත්‍යයක් කියලා මා හරි යනවා. අපිට ආස්වාදය කියලා එකක් එහෙම නැහැ තමයි.
කියන ආස්වාදයක ඉන්නවා කියලා එකකුත් නෑ. දැන් ආදීනවයක් කියලා එකක් ඉතින් එහෙම බලන්න ඕනි කියලා එකකුත් නෑ. ආස්වාදයක ඉන්නවා කියලා එකකුත් නෑ. ඉතින් ඒක ප්‍රශ්නයක් වුණොත්නේ ඒක ආදීනවයක් හරි කියන්නේ ඒක ලකුවට දැන් සානර කිව්වා වගේ රාගදේශ කියන ඒ වගේ ලොකු භාවයකට ගියොත් ප්‍රශ්නයක් කියලා තේරෙනවා. එතකොට මේ රූපය කියන එකකුත් නෙමෙයි. එතකොට තියෙන සංකේත. එතකොට තියෙන පැවැත්මක් එක්ක එක කෙලෙසයක් කියලා හරි, මේක හොඳ නැහැ කියලා හරි එහෙම එකක් තමයි. එතකොට තියෙන්නේ. එතකොට නමුත් අර අපිට දැන් අපේ පැවැත්මම රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවත් එක්කනේ පැවැත්මයි දෙන්නේ නැවන්න. එතකොට මේ පැවැත්ම කියන කාරණාවේදී දැන් අර දැන් ඔය කාමයේ දැන් අපිට දැනුමක් හිතේට තියෙනවනේ ආස්වාදයේ ආදීනවා කියලා වර්ග එහෙම වචන ටිකක් ගන්නවා. එතකොට ඒ එහෙම බලද්දී මේ අපිට දැන් ඒකත් ඒ කියන්නේ ඒ වගේ පැත්තක් විග්‍රහ කරන්නත් එහෙනම් අර මේ විදිහේ කාමයේ කියන එක ප්‍රශ්නයක් වෙලා හිතන කෙනෙකුට ඒ කියන්නේ කාමයක මොනවාරි දැන් රූපයක මොනවාරි ඉදීමක් වුණොත් එහෙම ඒක හොයන කෙනත් එක්කනේ එයා ඒ හොයන්නේ යොමු වෙන ගතියක් එක්ක කතා කරන විදිහට. අර දැන් අපි මෙතන ඉඳලා මේ හැම වෙලෙම කතා කළ යුත්තේ බුදුරණහස් පෙන්නන පැත්තේ ඉඳලානේ. දැන් අපි එහෙම නැතුව අපි කතා කරන්න ගියොත් එහෙම මේ ලෝකෙ මට්ටමින් අපිට හිතන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ මේ විදෝනා මොකද්ද මේක හොයන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින්. හැබැයි අපි දැන් ප්‍රතිපදාවක් හැටියට අපි මේ කතා කරන්න යන කාරණාව ඔය සම්ම බුදුරණවහන්සේගේ පැත්තට අපි කිට්ටු වෙනවනම් අපි මේ පැත්ත කතා කරන එක අසාධාරණයි. අපි කතා කළේ උත්තේ ඒ බුදුරණවහන්සේ පැත්ත එක්ක. එහෙම කතා කරන් යනකොට සැබෑවටම ආස්වාදයේ ආස්වාදයේ හැටියට ආදීනවේ හැටියට නිසරණ නිසන් හැටියට කියන මේ සියල්ලම කතා කරන්නේ සම්මුදේ අස්තංගම ආස්වාද සම්මුදේ වය කියන මේ දැක්මත් සහිත කෙනෙකුට. එහෙම නැති කෙනෙකුට දැන් රමදස්ස කිව්වා වගේ ආස්වාදයක්ද ආදීනවේද කියන එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ලෝකේ මට්ටමින් යම් කිසි දයක් තේරුම් ගන්න පුළුවන්. අපිට ඒකත් වදයක් වෙච්ච තැනදීනේ. මොකද්ද මේක කිසි අර්ථයක් නැහැනේ කියන අන්නේ කාරණා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක අතහරින්න පුළුවන්. මොකද මේ ප්‍රතිපදාව තියෙනවා. බෑ බුදුරණන් ධර්මයේ පැත්තේ ඉඳලා එනකොට අපි අර පැත්තට යනවා. ඒකයි මම අර කලින් කිව්වෙත් අපි දැන් අපට ආස්වාදයක් කියන එකක් හෝ අදිනමක් කියන කතාවක් නැතුව ජීවිතයේ ඉදිච්ච ප්‍රශ්නේදී අපිට යම් මට්ටමකට අපි දැන් පොඩ්ඩක් හරි හිතන්න පුරුදු වෙච්ච නිසා යම් කිසි කියක් කියනකොට තරහාවට පස්සේ රාගයක් ආවට පස්සේ ඔන්න ඒකේ මොනවා ටිකක් තේරෙනවා. ඒකත් එක්ක අපට ඉදහස් වෙන ඕනකමක් වෙනවා. ඔන්න ඔය විදිහටම අපට මේ කියන්නේ එතකොට රාගයේ දේශයේ ලොකුවට එන්න කලින් පවා අපට හිතන්න පෙළඹෙනවා. ජීවිතයේ දෙන කාරණා එක අපි හිතීම කියන එක තමයි කියන්නේ අපේ දැන් මට්ටමක අපි කරන්න ඕන කාරණා. එහෙම නැතුව අපි අර කාරණාව මේකේ ආස්වාදේ මොකද්ද ආදීනි මොකද්ද කියලා මේ අපි දැන් මේකට ඇවිල්ලා යනවා නේද කියලා අපි ඒක සංකල්පකින් දැන් සමහර කරුණු තේරෙනවා. සමහර පොඩි දෙයක් අපිට ලොකුවට රාග නැති වුණත් මොන මොනවා හරි දෙයක්ම ඔය සමහර ලාවට ඔය කියන කතාව වලට ඕන තිරට කතා කරන්න යනකොට මේ දැන් ඇවිල්ලා යනවා කියලා ඒ කතාවට. එතකොට අන්න ඒ විදිහට තේරෙනවාම අන්න ප්‍රශ්නේ කියන කාරණාව තේරෙනවානේ. එතනදී කොහොම අපිට හිතන්න ඕනකමක් එක්ක ඇයි මෙහෙම වෙන්නේ කියලා. අපිට ඇයි මෙහෙම වෙන්නේ කියන එකට වඩා අපි ඒක කෙලින්ම ලොක් කරනවානේ. ඒක හොඳයි ලෝකෙට සාධාරණ. හැබැයි අපි යන්නේ මෙහෙම උනේ ඇයි? ඇයි මම මෙහෙම ඇදලා යන්නේ? ඔන්න ඔය කාරණාව එක්ක අපේ ප්‍රශ්නේ නැවත එන්න ඉඩ තියෙනවා. එතකොට එහෙනම් අපිට දැන් රූප ගන්ධ ගන්ධරස පහස එනකොට අපි යම් ඉතිීමක් උරු කරලා තියෙනවනම් ඔය ප්‍රශ්නේ අපි නිතර අපි තුර එන්න පටන් ගන්නවා. එතකොට නිතර එන්න පටන් ගන්නකොට අන්න ඒ ප්‍රශ්නේ හොදට සැබෑම ප්‍රශ්නයක් බවට පත් වෙනකොට අපි අර අපේ ධර්මකෙන් හරි මොනවායින් හරි දෙයකින් මේක අයින් කරන්න නැතුව අන්න ඒක යමු වීමක් අපිට තියෙනවනම් අන්න එතනදී තමයි කියන්නේ අපේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් බවට පත් වෙලා යමු වීමේදී අන්න ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. එතකොට ඒ සාමාන්‍ය විදිහකට ඒ කාරණා වෙන්න ගොඩක් දියුණු වෙන්න. ඒ කියන්නේ ගොඩක් හිතලා තියෙන්න ඕනේ. නැත්තම් සාමාන්‍ය දෙයක් දෙන්නේ නැහැ. හැබැයි අපිට තරහක් ආවහම අපිට රාගයක් ආවහම සහ අපේ ජීවිතේ ප්‍රශ්නයක් වුණාම එතකොට වැඩි. අන්න එතකොට අපට අවංකවම තියෙනවා ඒ කාරණා. හිතීමයි අවංකවම ප්‍රශ්නයයි දෙකම එක තියෙනවනම් අපි මේක රුචිතම කල්පනා කරලා අයින් කරන්න නැතුව යමු නාන අන්න එතන ඊතරවීම ප්‍රතිපදාවට යමු වෙන්න පුළුවන්. හැබැයි අපට එහෙම නැති වෙච්ච සැනදී කියන්නේ එතනම ලෝකේ මට්ටමින් ගත්තාම අපි ආරකෙක් කියන්නේ නැතුව වෙන කල්පනා ක්‍රමයකින් නැති කරගන්නේ හොඳයි ලෝකෙට. හැබැයි බුදුරණවහන්සේ දා කියන්නේ දහම සක්කා නිරෝධ කියන කාරණාව එක අදාළ නැහැ. සක්කා නිරෝධය කියන්නේ නැහැ. තනි කර ආය අපමණිතාව වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික අපි තුල ඇති වෙන්න ඕන. එහෙනම් කියන්නේ මොනවද මේ? අද දේශනාවෙන් දැන් අර සත්‍ින්චන අනාදාන
කියන කාරණාව තියෙනවා. එතකොට මේ ඒකෙත් දැන් කිසිවක් නැහැ කියන දැන් අපිට දැන් සාන දේශනාව කරන්න යනකොට කිසිවක් නැහැ කියන වචනේ ගන්නකොටම අපිට ඇවිල්ලා ඉවරන්නේ මෙයාගේ ධර්ම විනය කිසිවක් නැහැ කියන එක. ඉතින් අපේ දැනුමකින් එනවා මෙයාලා ඉන්නේ කිසිවක් නැහැ කියන ධර්ම විනයක ඉන්නේ කියන කාරණා. එතකොට මේ ඊට පස්සේ දැන් ආයෙම දැන් කියන එක ඇහෙනවා. කියන එක ඇහෙනකොට මේ එහෙනම් දැන් මෙයා ඉන්න කාරණාවත් එක කියනවා වගේ එකක්. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් බලද්දි ඊට පස්සේ කිසිවක් නැහැ කියන එකයි කිසි අල්ලගන්න කියන කාරණාවකුත් එනවා. එතකොට මේ දැන් යා ජරා මරණ කියන කාරණාවක ඉන්නේ ප්‍රශ්නේ හන්දම. එතකොට ජරා මරණ කියන කාරණාවක් එතකොට දැන් යා ප්‍රශ්නෙත් එක්ක බලද්දී මෙයාට කියන කාරණාවත් එක්ක බලද්දී හිතෙනවා මේ දැන් කිසිවක් නැහැ, අල්ලගැනීමක් නැහැ කියනකොට දැන් අර අල්ලගෙන හිටපෙන අතහරින්න කිව්වම එකක් වගේ විතරක් වගේ කියන්නේ. දැන් ගොඩක් කියලත් නෑ නේද? ඒ කියන්නේ මේ ජරා මරණ කියන එකත් දැන් එතකොට මට හිතුණා දැන් ජරා මරණ කියන එකත් සම්බන්ධ හිතුනේ මේ මෙයාට දැන් දැන් කප්ප වගේ කෙනෙක් ගත්තොත් දැන් නත්ති කිංචි වගේ ඒ වගේ මේ අපි අහලා තියෙන සම්බන්ධ. එතකොට එහෙනම් එයාට නත්ති කිංචි කියන භාවයක යෙදීමක් වෙලා තියෙන්නේ ඒක හොයන්න ගිහලා වගේ. ඒ කියන්නේ ජරා මරණ කියන එක මොකද්ද මොකද්ද කියන එක සමහරු. ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් තියෙන්නේ මේ ජීවිතේ ගැන. ප්‍රශ්නෙන්න තුන් පුත හොයන්න යන්නේ සමහරු. එතකොට මේ එහෙම බලද්දී මේ ඒකම ඇත්තක් කියන්නේ ඒකම යථාර්ථයකුත් වෙලා සංකල්පයක් නෙවෙයි යථාර්ථයක් වෙලා ඊට පස්සේ දැන් ඒ ප්‍රශ්නේ එයාට ඒ ප්‍රශ්නේ ඉක්ම විමුක්ත නේ නැති කිදේක. ඒ කියන්නේ නැති කිදේ කියන එකක් දැන් අපි යුනිට් එකකට කතා කරාට ඒක ඉක්ම විමුක්ත නේ. ඒක නිසාම එයාට මේ ඇත්තක් කියලා ගන්නත් මට හිතුණා මේ වගේ එකක්. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් බැලුවොත් ඒ කියන්නේ එයාගේ පැත්තෙන් බැලුවොත් මේ මේක ඇත්තක් කියලා ගන්න බැරි. ඒ කියන්නේ එයාගේ යෙදීමේ ප්‍රශ්නේ එයාට ඇත්තක් කියලා කියන්නේ යෙදීමක් නිසා නෙකන් නෙවෙයි. යෙදීමක් කියන එකක් එක්කමයි අත්‍යකින් කියන ස්වභාවය කතා කරන්නේ. ඒතකොට යෙදීමක් කියන කාරණාව තුලම එයාට ප්‍රශ්න ඉතුරු වෙනවා. ඒ කියන්නේ එයාට තාම මොකද්ද මේ ප්‍රශ්නේ කියන කාරණාව තියෙනවා. මට හිතෙන්නේ අන්නේ ඒ කියන්නේ දැන් ඔය දේශනාව කරගෙන යනකොට එහෙම එකක්. ඒක යෙදීම ඒ යෙදීම කියන එකට තමයි බුදුරජාණන්සේ කියන්නේ අර කිසිවක් නැහැ සහ අල්ල ගැනීමක් කියන එක. ඒකට එයාගේ අර එයාගේ ස්වභාවයෙන්ම අල්ල ගැනීමක් එක්ක ඉදීමකුත් කතා කරන්න පුළුවන් නේද අපිට. දැන් අර පැත්තකින්දලා බැලුවොත් එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි එයාගේ පැත්තෙන් ගිහලා බැලුවොත් එයාගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ අල්ල ගැනීමක් එක්ක. ඒ කිසිවක් නැහැ කියන එකක් හෝ හැබැයි අල්ල ගැනීමක් එදික. එතකොට එතන එයාගේ මේ සක්කාය හිතට කතා කරන්නේ කියන්නේ ඒක මතු කරලා දෙන්න වෙන නිසා ඒ එයාගේ යෙදීම ඒකනේ. මට හිතුණානේ එහෙම. ඕක දැන් ඒක හරි. එයාගේ යෙදීමක් කියන කාරණාව එක්ක මම රූපසිව සූත්‍රයේදී කතා කරේ. ඒ එකමනේ ප්‍රතිපදාව කියන්නේ. දැන් ඒකේ සත්‍ය අපේ මැනීමන්නේ තියෙන්නේ. ඒකේ සත්‍යක් මැනීම. එතකොට ඒකේ සත්‍ය හොයනවා නම් එයාට මැනීමක් නැතුව එයා යමු වෙන මැනීමක් නැතිවීමක් තියෙන්න ඕනේ. මැනීමක් නැති වෙනවා නම් යමු වීමක් කරන්න වෙන මොකක්වත් නැහැ. දැන් උපසීවර කියන්නේ සම්පූර්ණයෙන් අකින්චඤ්ඤායතනේ ඒකත් එක තමයි සත්‍ය දකින්නේ. දැන් අර මම හැම වෙලෙම කියන්නේ අහනවා කියන එක එච්චරයි. අහනවා අයින් කරන එක නෙමෙයි. පේනවා අයින් කරන එක නෙමෙයි. හැබැයි අහනවා කියන එකේ අපිට තියෙන අපේ විග්‍රහය. ඒ කියන්නේ අහනවා කියන එක හරි, ඒ කියන්නේ මොකද්ද කියන එක හරි විග්‍රහයක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් අයින් වෙනවා අන්න අර මේ යමු වීම කියන කාරණාව. එතකොට දැන් අකින්චඤ්ඤායතනෙ කියන කාරණාව ගත්තහම බුදුරණවහන්සේ පෙන්නන්නේ අය අලුත් දෙයක් නෙමෙයි. අකින්චනක් කියලා. අතන අකින්චඤ්ඤායතනෙ කියන කාරණාව කර මම කලින් පැහැදිලි කරේ. අපිම විග්‍රහ කළා අපිටම සංකායක තහවුරුකමක් වෙනවනේ.
අපිම පැහැදිලි කරගෙන අපි මේ ධර්මිනේ අපික ලෝකේ තියෙන ස්වභාවයකනේ. දැන් එහෙම නැත්තම් ඒ ඒ ඒ කාරණාවේ අර්ථය ගත්තත් සැබෑම අර්ථය කියන්නේ දැන් අපි හිතුවත් තියෙන අකිඤ්ඤා විතර කියලා වෙනම එකක් තියෙනවා, බුදුරණ ධර්ම කියලා වෙනම එකක් තියෙනවා. ඒතරම බුදුරණ ධර්ම කියන එක නැහැ. අකිඤ්ඤා විතර අකිං කිසිවක් නැහැ කියන කාරණාව එකම අර්ථානිත භාවයේ ගත්තොත් එහෙම ආය වෙන දෙයක් කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් ඒ යමු යමත් එක්කම තමයි වෙන ඒ කාරණාව එක්කම තමයි ඒගාලට කියන්නේ. හැබැයි අර එයාගේ විග්‍රහයක කොටු වෙන්නේ නැති වෙන්න තමයි. අර මේ කියන්නේ දැන් එයාට මේ ප්‍රශ්නේ ඇති වෙලා නැහැ. දැන් මම තව මේකට උපමා උදාහරණයක් කියන්නම්. දැන් අපිට තරහක් ඇති වෙනවා. තරහක් ඇති වුණාට පස්සේ අපි තරහ දුරු වෙන විදිහට වැඩපිළිවෙල කතා කරනවා. තරහ දුරු වෙන විදිහට වැඩපිළිවෙල කතා කරාට පස්සේ අපිට තරහ නැහැ. දැන් අපිට හතුරක් තියෙනවා. තරහ නැති බවක් තියෙනවා. හැබැයි තරහ නැති බවක් තිබ්බට තරහ එයාට ආයෙනවා. ආයෙ නැති බවකට යන්න පුළුවන්. ආයෙනවා. ආයෙ නැති බවකට යන්න පුළුවන්. හැබැයි අර ප්‍රශ්නේ ඇති වෙලා නැහැ. අන්නේ වගේ වැඩ. එයාට ප්‍රශ්න ඇති වෙලා නැහැ. හැබැයි එයාට ප්‍රශ්න ඇති කරලා ඉන්න පුළුවන්. එහෙනම් ඒ කාරණාව හරියටම හෙව්වොත් දැන් තරහය යථාර්ථයේ හෙව්වොත් තරහ නැති බව කියන කාරණා අපිට ප්‍රශ්නයක් නැහැනේ හොයන්න. තරහ කියන කාරණා ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ කාරණා මම විග්‍රහයක් දාගන්න තියෙමු වෙලා හිටියොත් එහෙම අන්න ඒතර වීමකට යමු වෙනවා. එතන අපි මේකෙන් මේක පටික නිමිත්ත ආයෝනිස මනසිකාරය ඒක හරි ලෝකෙට. හැබැයි ලෝකෙට හරි වුණාට අපිට අපේ සක්කාය. එතකොට ඒක අපර හොයන්න අමාරුයි. අන්න එකයි වැඩේ තියෙන්නේ. ඉතින් තරහ නැති බව කියන කාරණා අපට හොයන්න බෑ. ඒතර ප්‍රශ්නයක් අපට එන්නේ නැහැ. තරහයි අපට ප්‍රශ්නයක් ඉඳලා තියෙනවා. ඒතර දැන් මෙතන යරා මරණ කියන එක මෙයාට ප්‍රශ්නයක් ඉඳලා තියෙනවා. ඉතින් අකිඤ්ඤා විතර යාට බුදුරණස් දෙනවා. දැන් අර්ථය දීමත් එක. දැන් මෛත්‍රිය නැත්නම් අපි ගත්තොත් අව්‍යාපාදේ. ව්‍යාපාදිකම වීම. හැබැයි අව්‍යාපාද බවක් කතා කරන්නේ නැහැ එතකොට. ව්‍යාපාදිකම වීම. අර ධම්මනුපස්සනාවේ නිවන පස්සේ නිවන නිවරණේ පබ්බේ කතා කරන්නේ. එතකොට එතන උපන්න කාම ව්‍යාපරිතක අන්න ඉවර නැතිලා යනවා. නිරුද්ධයි. ආය ආයතින් අනුපාද. හැබැයි මේ බවනේ. එතකොට ඒ සබහ ඒ කියන්නේ ඒ බවක් ඉස්මතු වෙන්නේ නැත්තේ තමන්ගේ අර සක්කායකට කොටු වෙන බව ඉස්මතු වෙන්නේ නැති වෙනකොට. එතකොට මේ ප්‍රතිපදාව මේ මර කියලා දෙනවා. වෙන කාරණාවක් එක නෙමෙයි. මෙයත් ඒ ධර්මිනත් එක්කම නියන්නේ. එතකොට යාට ඒක සාධාරණයි කාරණාවක් කියමු. එතකොට අර හිතන ගතිය වැඩි නේ. යමුණ හිතන ගතිය වැඩි තමන්ගේ නිර්වචනයක් නැහැ. අන්න එකත් එක්ක ඊතරීම කියන කාරණාවට යමු. එතකොට දැන් අපි කියමු දැන් ජරා මරණ කියන කාරණා මේ විදිහට කරන්න කියලා. ඉදීම ප්‍රශ්න කරන්නේ ජරා මරණ කියන එක. ජරා මරණ වලට උත්තරයක් ඕනේ නම් කියන්නේ ආ ජරා මරණ නැති තැනක් තියෙනවා කියලා දුකටත් පෙන්නන්න පුළුවන්. අපි පැත්තක යන තනතුරෙන් පැත්තක ඉඳලා බැලුවොත් ජරා මරණ කියන එකකට උත්තරයක් ඕන නම් ජරා මරණ නැති බව හරි පෙන්නන්න පුළුවන්. මෙතන ජරා මරණ නැහැ කියලා. හැබැයි දැන් බුදුජානහසේගේ බුදුන්හසේ මේ අන්තිමකට අකිංචන අනාදාන කියන ඒ කාරණාවත් එක බලපි ජරා මරණ තියෙන බවක් හෝ ජරා මරණ නැති බවකට උත්තරයක් නෙමෙයි කතා කරන්නේ. එතකොට මේ ඒ කාරණාවෙන් දැන් අර සංසතිය කියවනේ දැන් ජරා මරණ කියලා නිවන දුප්පතක් හිටිට නිවන පෙන්නනවා. එතකොට නිවන් දැකපු පිරිසක් දුප්පතක ඉන්නවා කියලා හරි ඕනනම් කෙනෙකුට ගන්න පුළුවන්. එතකොට එහෙම නැතුව දැන් බුදුරජාණන්සේ ජරා මරණ මේකයි ජරා මරණ කියන කාරණාවට උත්තරේ මේකයි කියන එක නෙමෙයිනේ කතා කරන්නේ. ඒ කප්පගේ පැත්තෙන් බැලුවොත් එහෙම ජරා මරණ කියන කාරණාවක් මොකද්ද කියන කාරණාවක් එකේදී නිසා ප්‍රශ්නයක්. එතකොට එයාගේ පැත්තෙන් අපි මේක අර බැලුවොත් අර මේ ජරා මරණ වලට උත්තරයක් දුන්න බවටත් නෙමෙයි දේශනා විවරේ. ඒ කියන්නේ උත්තරයක් දුන්නා දුකට හම්බුණා කියලා කියන්න පුළුවන්. එයා අහන ප්‍රශ්නේ දසනා. නමුත් ඒ අකිංචන අනාදාන අය කියන්නේ කිසිවක් නැහැ සහ අල්ලා ගැනීමක් කියන කාරණාවකුත් කතා කරද්දී මේ ඒ කාරණාවෙන්ම කෙනෙක් හෝ කෙනෙකුට ලැබීමක් කියන කාරණාවත් ඉක්මවලා තමයි. ඒ කියන්නේ කෙනෙක් හෝ ලැබීමක් කියන ඒ ලැබීම කියන කාරණාවම ලැබීමක් කියන කාරණාවම නිවීමක් හිතින් කතා කරලා තියෙනවා. එතකොට එහෙම බැලුවොත් ඒ ප්‍රශ්න ටිකක් නැහැ නේ සල්පි කියනවා. ඈ ඇත්තටම මේ ප්‍රශ්න ඔක්කොම ගත්තොත් එහෙම දැන් ප්‍රශ්නේ යෙදිලා යමු වෙලා මේ වගේ මේ කාරණායක ආය වෙන අලුත් දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ උපරිම
ඍජු ප්‍රශ්නයක යමු වීමනේ තියෙන්නේ. ඒ කියන්නේ නිකන් නෙමෙයිනේ. පුරුෂ ලක්ෂණ බලලා ආයි විග්‍රහයත් එක්ක බුද්ධ කියන කාරණාව එක්ක ඒ සියල්ලම යමු වීමක් තියෙන්නේ. එතකොට යමු වීමත් එක්ක ඒ කියන දේ හිතනවා මිසක් තමන්ගේ දැන් තව එකක් වමදස්ස කාරණාවක අකින්චඤ්ඤායතනෙ කිව්වට දැන් එයා අකින්චඤ්ඤායතනෙ මැල්ලන්නේ. ඇයි යමු වීම තියෙනවා? අනේක හිතන වැදගත්ම කාරණා. මොකද දැන් එයාගේ මනින භාව නෙමෙයි නැමී භාව තියෙන්නේ. එතකොට එයාට අකින්චඤ්ඤායතනෙ මැල්ලන්නේ. හැබැයි එයාගේ දැක්ම තුල තියෙනවානේ. ඒකට ප්‍රථමස කතා කරා. මම අර ඊයේ කිව්වේ කාමයේ අපි ඉක්මවන විදිහට කාමයේ ප්‍රශ්නයක් කියලා අපි යමු වෙලා කතා කරනකොට යෙදීම සක්කාය ඉක්ම වීම. සක්කායක් කියන කාරණාවක් ඉක්මවන බවක් ලැබිලා නැහැ. දැන් මෙතනත් එහෙමයි. අකින්චඤ්ඤායතනයක් කියන කාරණාවක් එයාගේ කොනේ මනින්න ගිහිල්ලා නැහැ. හැබැයි එයාගේ යෙදීමේ ස්වභාවය බුදුරණාහි පැහැදිලි කරනවා. හැබැයි එයාට මේක මනින්න ආව නම් එයා යමු වෙලා නැහැ. අන්න ඒ කියන්නේ ඒක ඇත්තටම හරිම කියන්නේ ඒ යමු වීම සහ ඒ විග්‍රහය ඕකත් අන්න ඒක තමයි සැබෑව ධර්ම පරියාය කියන්නේ. එහෙම යමුනොත් විතරයි අර අපේ මැනීමකින් අපි ඒ කියන්නේ අපට අඳුම දැනුමක විග්‍රහයක ගැළපෙන්නක් මේක ඇත්තයි කියලා. අපි උදාහරණයකට තරහ ආවහම තරහට දුරු ඇති වෙන්නේ පටිගයයි පටිග නිමිත්තයි අයෝනිස මනසිකාරය දැන් මේක මේ නැති වුණා නම් නෑ. දැන් අපි සක්කාය තහවුරු කරන්නේ ඒ බවකෝ විග්‍රහයක් එන්නේ නැතුව යමු වීම තියෙනවා නේද? අන්න ඒ කෙනාට පටිග නිමිත්තයි අයෝනිස මනසිකාරයයි කියන සිද්ධිය ඉස්මතු වීම ඊළඟට ඒක ඉක්ම වෙන යෝනිස මනසිකාර සිද්ද ඉස්මතු වීමක් කියන කාරණාවර යමු වීමට සිද්ධ වෙනවා. එතකොට ඒ කතා කරන කොට අනේතර විශ්දේ. නැත්තම් මොකද වෙන්නේ? අපි පටික නිමිත්ත යනුෂ මනසිකාරය කියලා දාගෙන අපි ඒ ඒකෙන් අයින් වෙලා යෝනිෂ මනසිකාරය මෙත්ත නිමිත්ත එක අපි වාසිය කරනවා. එතකොට එතන සිදු වෙන්නේ අපි මැනීමනේ. එහෙනම් මෙයාට අදාළ විදිහට මැනීම කියලා නැහැ. මොකද සද්ධාරුත්‍ය අනුෂ ආකාර පරිවිතක දිවි විඥානකන්දේ පහට ඉදමෝ සත්‍යං කියන යන පරියායක් නෙමෙයිනේ පෙන්නන්නේ. ගම්භීර. එතකොට යමු වීමම ගම්භීරවට ගිහිල්ලා. හැබැයි යගේ යෙදීම තියෙන අකින්චඤ්ඤායත නැත් එක්ක නිසා අන්න බුදුරණවහන්සේ ඒකත් එක කියනවා. හැබැයි ආයේ කොහෙ මැල්ල නැහැ. ඒකෙන් තමයි මෙතනට ගියා අහන ප්‍රශ්නේ ඇහෙන දෙයක් තියෙනවා අහන ප්‍රශ්නේ දුප්පතක් පෙන්වන්න කියලා අර කියන්නේ යා උදාහරණයක් උපමාවක් එක්කනේ කතාවක් කියන්නේ යාලි යථාර්ථවාදී කියන කතාව ගන්නවා කතා කරද්දී බාහිරින් ඇහෙන කාරණාව දැන් බුදුරජාණන් කවුරුත් කියලා දැනගෙන නම් යමු වෙලා ඉන්නේ ඒ ඇහෙන කාරණාවක් එහෙනම් මේ පැත්ත නැතුව අර ඇහෙන දෙයත් එක්ක යොමුසමසිකරේ ධර්මවල ප්‍රතිපදාව ඒක තමයි තියෙන්නේ. දැන් ඔය මම හැම වෙලෙම ඔය සමහර වෙලාවට ප්‍රශ්න අහනකොට මම හැම වෙලෙම කියන්නේ මම ප්‍රශ්නේ නෙමේ ගොඩක් කරලා අහගෙන ඉන්නේ අය කෝණේ කියලා. මොකද හේතුව ප්‍රශ්නෙට උත්තරේ දුන්නට වැඩක් නැහැ. ඒක ලෝකයේ ප්‍රශ්න දැන් ඒක දැනුමක් සාමාන්‍ය සාධාරණයි. දැනුමක් ඩවුන් කරගන්න ඕන සාධාරණයි. එයාගේ කෝණිය හැදෙනව කියන්නේ කතා කරනවා නැති. ඒක ප්‍රශ්නයෙන් අපි අල්ල ගන්නවා නැති එයාගේ කෝණිය. එයා හිතන විදිහ, එයාගේ ඉදිරියට තියෙන විදිහ. එතකොට ඒක සාමාන්‍යයෙන් දැන් ඒක සාධාරණයි. දැන් බුදුරන් වහන්සේ වගේ නැත්නම් වෙනම කෙනෙක් කියලා කතා කරනකොට අපි හොයන්නේ. හැබැයි අපට අවංකවම ඉදිච්ච දේම ප්‍රශ්නේ හැටියටම ඉදිරිපත් වෙනවා නම් එතකොට මේක අර්ථාන්විත භාව වැඩි. නැත්නම් අපට අර වැල්වට අරන් ගොඩාක් කිව්වට පස්සේ මොකද වෙන්නේ? මේ වැල්වට අරන් ගොඩාක් එක ප්‍රශ්නයක් හොයාගෙන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් කෙලින්ම ඍජුවම මේ කාරණාව මෙන්න මේකයි තියෙන්නේ කියන කාරණාවකට මේ ප්‍රශ්නේ මට දැන් තියෙනවා. මෙන්න මේ කරුබුදයක් මට. එතකොට කෙලින්ම මේ කාරණාව එක්ක ගන්න යමු වතුන කතා කරනවා. ඇසින් දත යුතු රූප කෙරේ කියලා. එතකොට මේ ඇසින් දත යුතු රූප කිව්වම මේ අපි දැන් ඒක ඇහෙන විදිහ බලද්දි කියන්නේ දැනුම මොකුත් නැතුව ඒක තියාගෙන යද්දී ඇහෙන විදිහ බලපුවාම හිතෙනවා මේ දකින්න තියෙන දේවල් කෙරෙහි වගේ දත යුතු කිව්වම මේ ඒක තාම දැකලා නැහැ දකින්න දේවල් කෙරෙහි මෙහෙම බලන්න කියලා වගේ තියෙනවා. එතකොට මේ එතකොට යෙදීමක් වුණොත් මේ විදිහට බලන්නවා. ඒ වගේ අර්ථයක් නම් එතන එතකොට දැන් කියලා දෙන එකේදී කියලා දෙන එකේ සාධාරණම ප්‍රතිපදාවක් එක හික්මින කෙනෙක්ගේ එකේදී අසාධාරණයි. කියලා දෙන එකේදී සාධාරණයි. ප්‍රතිපදාවක් එක හික්මිනකොට ඒක අසාධාරණයි. හික්මින කාරණාවත් එක්කම පැහැදිලි කරනවා. එතකොට හික්මින කාරණා දැන් සමහර හික්මින කාරණාවල්ද කෙලින් සමහර පැතිවලද ඔන්න චක්කුණා රූපන් දිස්වා කියන කාරණාව කතා කරනවා. අතනද යන්න ඇසින් දතිත රූප කෙරේ කියලා මේ කියලා දීම කියන පරියායක ඉදිරිපත් කරගෙන කතා කරනවා. දැන් මම අර එදා කිව්වේ මේ නිමිති ගැන
එතකොට එයා ඒකෙන් ඒ නිමිති කියන කාරණාව එක්ක ඒ දකින විදිහේ ස්වභාවයක් තියෙනවා නම් ඒ ඥානියක් යෙදීමත් එක්කම අන්න ඒකට කියන එයාට මේ මනාපයක් අමනාපයක් මනාපමනාපයක් ආවේ මේකයි කියලා ඒ දැක්ම තියෙනවා. එතකොට එයාගේ ස්වභාවය අසක් ඇති බව හෝ දකින විදිහ තියෙන බව කියන කාරණාව නේද වෙනස්. හැබැයි එයාගේ ආයි පිටේ ඉඳලා කතා කරන්න ගියොත් එීම සාමාන්‍ය ස්වභාවයෙන් හරි චක්ුණා රූපන් දිස්සෝ අසින් රූපයක් දැක්ක නැත්නම් මොකද රූපන්සහති මුට්ටා පිය නිමිත්තන් මානසික කරවල. එතකොට එතනදී යන කාරණාවේදී අර සම්පූර්ණ ගොරෝසු මට්ටමේ කන කතා කරනවා. දැන් අතරදි කතා කරනකොට ධර්මපරිය කිසිමතු වෙන කතා කරන්නේ. අන්න එක එතන විශේෂත්වය. නැත්නම් ගොරෝසු මට්ටමේ කතා කරනකොට අන්න චක්කුණා රූපන් දිසහතම් හති රූපන් දිසහති මුට්ටා පිය නිමිත්තන් මානසික කරවල ඔන්න ඔය කාරණාවත් එක්ක අර මුලින්ම මේ ස්වභාවයකම සම්පූර්ණ කතා කරන්න පුළුවන්. දැන් අතරදී අපි කතා කරන්න ගියොත් එහෙම මේ සිදුවෙන්නේ නැති එකක් හැටියට අපි කියන්නේ සිදුවෙන්නේ නැති කාරණාවක් හැටියට සම්පූර්ණයෙන්ම අර අපි නිකන් අර මේ ගැලපිට කියන්නේ දැනුමක් විතරනේ ඒකවල තියෙන්නේ. දැනුම අර්ථානිත වෙලා නැහැ. කියලා දෙන එක දැනුමක් හැටියට ඉගෙන ගන්න කාරණාවේදී අර්ථානිත වෙන්න බැරි ලහුල් වෙනවා. මේ ලහුල් වල අර්ථානිත වුණොත් එහෙම කියලා දීමේ කියලා දුන කාරණා සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් එක්ක යමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් කියන්නේ බුදුරණවහන්සේ පෙන්නන ධර්මපරියාය ලෝකෙ මට්ටමින් ගන්න පුළුවන් එකක් තියෙන සමහර කාරණා. හැබැයි අපි කොහොනේ සක්කාය නිරෝධ කොහොනේ එක හදාගෙන යන වැඩ පිළිවෙලක් නම් අපිට ලෝකෙ මට්ටමින් ගන්න ඕනේ කියන කාරණාවක් යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපිට ලෝකෙ මට්ටමකුත් තියෙන සක්කාය නිරෝධයක්ත් තියෙන එක හරි අපබ්‍රංශය වෙනද? එහෙනම් ලෝකයක් වෙනම දෙනවා සක්කාය නිරෝධයක් වෙනම දෙනවා. ඒ තරම් මැනීමක් ගිහිල්ලා නේ අපෝ. එතකොට අපි යන්නේ අපි බුදුරණවහන්සේ පෙන්නපු පැත්තත් එක්ක යනවා නම් අපට ආයේ ලෝකෙක වෙන මෙහෙකුයි සක්කාය නිරෝධ වෙන මෙහෙකුයි කියලා ওই පැත්තත් එක කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. සනස්තර සුන්නත සූත්‍රය කියලා තියෙනවනේ අර මේ සුත්තකේ ව්‍යාකරණ ඉගෙන ගන්න නේද අර දසකතාවෙන් සංග්‍රහ ලබන්න කියලා. එතකොට මේ දැන් අද කාලේදීත් සාමාන්‍යයි කිව්වොත් දැන් මේ කාලේ සනස්ති දැන් කවුරුයි ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක දැන් සූත්‍රයක් විදිහට අපිට ලැබිලා තියෙනවා. ඒකත් ඒක සුත්තකේ ව්‍යාකරණවටයි ති නමුත් ඒ ප්‍රශ්නේ අහපු කෙනාට සනස්ති ඒක ඒ කාලේ ඇරෙයිද යාත් ඒක දසකතාවකින් සංග්‍රහ කිරීමක් වගේ එහෙම එකක් කියලා මට හිතෙනවා සාරා. සැබෑම ගත්තොත් එහෙම ඒ කියන්නේ අපි අර මේ ලෝකේ අපි ඉන්න නිසා අපි බුදුරන් වහන්සේගේ ධර්මය වැඩිපුර ඉගෙන ගන්න ඕන කියන කාරණාව අපිට තියෙනවානේ. ඒ කියන්නේ වැදගත් දෙයක්. අර මම අර දැන් මද්දසිට කතා කරපු කරුණ ඔක්කොගෙන් පැහැදිලි කරෙමි. අපට ඉදෙන ප්‍රශ්නයක අපි යමු වෙනකොට අය සුත්තකේ ව්‍යාකරණ අදාළත් යන්නේ නේ. අපට යෙදෙන ප්‍රශ්නයක අපි යමු වෙනකොට අර කාරණා අදාළත් යක් නෑ. එහෙනම් අර ප්‍රතිපදාවම පෙන්වන කාරණාව දින්න ඒක තමයි. අන්න අසුරු කිරීම සැබෑම අසුරු කිරීම ඒක තමයි. අර කරුණු ටික තියෙන්නේ දැන් අපි සාමාන්‍ය ඉද්දි අපි කියන්නේ වික්ෂෝට් කියන්නේ මේ සුත්තකේ ව්‍යාකරණ ඉගෙනගෙන දරාගෙන ඒ දරාගැනීමක් තියෙනවා. ඒ කාරණාව තියෙනවා. මොකද ඒක ඉච්චරටම වැදගත්. ඒක වෙනම එකක් තියෙනවා. හැබැයි ගෙදර ප්‍රශ්නේදී අපිට දැන් උන ගෙදර ප්‍රශ්නේදී සුත්තකේ ව්‍යාකරණ දාලා ඉන්න බෑ. අපි දැන් ඒක අදාළ කරන්නේ ගලපන්න. ඒක අදාළ කරන අපි ගලපනවා. දැන් මම අර එකතරේක උත්තර පැහැදිලි කරේ ඇත්තටම ගත්තොත් දැක්මකින් යුක්ත කෙනාට විශේෂයෙන් අනිත්‍යනෙකුට උනත් හරියට අපි යෝනිසමනසිකාරයක් හිතාගෙන යනවා නම් ධර්මපරියයක් එක මගේ ආවර්ජනයකින් තොරව අර වචන කතා කරනවා වගේ අර ඉගෙනගත්ත දැනුම උපකාර වෙනවා කියන්නේ. මම වචන කතා කරනකොට මට වචන එනවනේ අලුතින් මම හිතන්න ඕනේ. අන්නේ විදිහට දැනුම ප්‍රකාරයක් වෙනවා. ඊළඟට ඒ දැනුම අපර වෙනුවෙන් හිතන්න පුළුවන්. එතකොට අපර ප්‍රතිපදාවක් ගොඩනගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නැතුව අපිම බලෙන් දාගෙන අපිම ඉන්නේ අපටම විග්‍රහ කරගෙන දැනුම අපි ගන්නවා නම් ඒක සද්දම්මාදිමානියක් කියන කාරණාව වර දිටි සුප්පට විද්ද වර දිදරන්නේ කරන්නේ වෙන එකක් නෙමෙයි නේද? එතකොට හැවටම ගත්තොත් ආයි සුද්දගේ ව්‍යාකරණ කියන කදාරත්වයක් නැහැ. ප්‍රශ්නයක් දෙකේ වුණා. අපට තියෙන ගලපන්න එකක්. ඒක නෙවෙයි. අපි හැම වෙලේම මේ නදීකත් යහුව ප්‍රශ්නේ. ওই විදිහටම අහුවා. ඒ කියන්නේ දැන් අපට ප්‍රශ්නයක් එක කියමු වෙන්නේ. අපට බුදුරණවහන්සේ අර සූත්‍ර කියලා තියෙනවා අර සූත්‍ර කියලා තියෙනවා කියලා ඒක අදාළත් තියෙන්නේ.
ඒක අපට ඒ කියන්නේ යොමු වෙන්නේ කල්යාණ මිත්‍රයෙක් උන්නේ. දැන් අපි අපි දැන් අර මහා ප්‍රදේශ බලන්නේ. දැන් මහා ප්‍රදේශ සාධාරණ වෙන්නේ යම් කිසි භික්ෂුවක් යමක් කියනකොට අපි ඒ කෙනාට යොමු වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ කරන්නේ. එයා හරියද වැරදිද කියන්නේ කියන කාරණා මහා ප්‍රදේශ අවශ්‍යතාවය තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයෙකුටත් ගුරුවරයෙකුටත් මහා ප්‍රදේශ යොමු කරගන්න. අපට ඉතිච්ච ප්‍රශ්නේ එකම අයි මහා ප්‍රදේශ එක්ක ඉතින් මේ මහා ප්‍රදේශ එක්ක අපි යන්නේ කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් ළඟට අර දැනුමත් එක්ක ඒක ගලපලා දැන් ඒක බුදුනස් වෙන්නෝනේ ගැලපෙන්න නැත්නම් අයින් කරන්න කියනවා ගැලපෙනවනම් එයා කියන්නේ හොයන්න කියනවා ඒකපට දැන් හොයන්න යමු වෙන කාරණාවට නෙමෙයි අපි අර කාරණාව ගන්නෙ ආයෙත් ගලප ගලපෙන්න විතරයි ඒතර ඒ කාරණා අදාළත්වයක් ඉන්නේ ඒක සම්මත ඒ ප්‍රශ්නේ දැන් සුක්තදේය වෙයියාකරණ කියලා දැන් අපි අපිට සූත්‍රයක් තියෙනවා වෙයියාකරණක් තියෙනවා එහෙම නිකන් නමුත් දැන් මේ මහේස අහපු ප්‍රශ්නෙන්න තියෙනවා තමයි මෙහෙම එක. දැන් අපි දැන් අපිටමකෝ බාහිරට කතා කරපු ටිකක් තියෙනවා. දැන් අද කප්පට කතා කරපු ගැට් තියෙනවා. ඒක තමයි ඒක සූත්‍රය නේද? එතකොට දැන් අපි ඒකට සූත්‍රය කියලා අපිනේ නම් කළා කියන්නේ. හැබැයි දැන් අපිට ඉගෙන ගන්න කියලා කියන්නේ තේ. සූත්‍රය හැටියට ඉගෙන ගන්න කියලා කියන්නේ. ඒ වුණාට දැන් එතන දැන් මහේසක දස කතාව කියන එක එතන එහෙම නෙවෙයි සංගේ. ඒතකොට දැන් අපිට කප්පට ඈතර වීම පිණිස කරපු දෙයක් නෙසම් කි. ඒතකොට කප්පට යථාර්ථයක්. සහ මේ ඒ කියන්නේ අපිට සුත්ත ගිය වෙයියා කරන කියලා වෙනම ටික්කුත් තියනවා කප්පට කියපු වෙනම ටික්කුත් තියනවා වගේ එනවනේ ගන්න. එතකොට දැන් සුත්ත ගිය වෙයියා කරනයි කප්පට තියපු දසකතාවයි කියලා දෙකකුත් අපිට එනවා. එතකොට එහෙම නැතුව දැන් අපිට ඕක තියෙන්නේ අර මෙහෙට ඇවිල්ලා ආගම කටිට ලැබිච්ච එකත් එක්කනේ අපිට සුත්ත ගීවේ කන් ටිකක් එන්න තියෙනවා. සතර මහපදේ සතර මහපදේශ අපි බලන්න ගිය සන්නක දැන් සතර මහපදේශ තුලින් මෙහෙම ධර්මයක්ද විනයක්ද කියලා හරි දැන් වෙන විදිහකට කියනවා සූත්‍රේ බහ බලන්න විනය සත්‍රන්න කියන්නේ. එතකොට දැන් සූත්‍රේ බහ බලන්න සූත්‍රේ දැනගන්න කියලා. සූත්‍රය දැනගෙන කියන්නේ මේ අර කප්ප සූත්‍රය නෙමෙයි. කප්ප සූත්‍රය දැනගෙන සූත්‍රය බහ බලන්න ඕනේ. එතකොට විනය සසඳන්න කිව්වම ඒකයි ඒ විදිහට සූත්‍ර ශික්ෂා පදයේ ගලපඬගෙන බහ බලන්න නෙමෙයි. එතකොට දැන් ඒක දැන් අර කල්යාණ මිත්‍යාමතගේ නිවන් මාර්ගය කියන කාරණාව හයිලයිට් කරනවා. එතකොට එහෙනම් අපිට දැන් විනය සසඳන්නයි මේ සූත්‍රය බහ බලන්නේ මේ සම්බන්ධ කියන එකේමයි සතර මහ උපදේශයේ සුත්ත විය වෙයියා කරන කියන කාරණාව දැන් අපි හිතමු දැන් සම්න්නස් දෙම් වෙලාහනා කියලා. එතකොට සුත්ත විය වෙයියා කරන කියන කාරණාවත් සම්න්නසකින් දෙන්න ඕනේ. එනවා. ඔය අදහස කියන්නේ බං ඒ කියන්නේ සුත්ත විය වෙයියා කරන සම්න්නසකින් ඉන්න ඕනේ. ඊළඟට ඒක දැන් ඒක අහනවා නම් ඒක දසකතාවක් බවට ඇසීමක් කියනත් උන සම්න්නස එතකොට මට ප්‍රශ්නෙට ඉඩක් ඉන්නේ කියන එක. ඒ කියන්නේ සූත් දැන් අපිට සූත්‍රය අපි දන්නවා නම් සුත්ත ගෙය වෙයියා කරන කියන එකත් අපිට එහෙනම් යොමු වෙච්ච කෙනානේ අපිට කියලා දෙන්න ඕනේ මේකයි සූත්‍රෙ මේකයි වෙයියා කරන මේකයි. නෑ ඇත්තටම දැන් ඔය කියන කාරණාව මේ කියන කාරණාවේ ඔය කරුණු දෙක අර දැන් මහපදේශයි එකයි එක අවශ්‍යතාවයක් නෑ. මොකද හේතුව දැන් එහෙම යොමු වීමක් එක තියෙනකොට ආයේ මහපදේශ එක බලන්න අවශ්‍යතාවය කියන කතාවේ දෙන්නේ මොකද මම නම් කියලා දෙන්නේ ඉතින් කොහොමද එතකොට මහපදේශ කියන එකත් එක්ක බැලීම කියන කාරණාව කතාවේ ඉන්නේ. දැන් මම අර කලින් ඉඳලම කිව්වේ දැන් සමාජයේ තියෙන ප්‍රශ්නියත් එක්ක දැන් අබද්දසීම ගත්තොත් එහෙම මේ ගිහි කාලේ ඒ හොයාගෙන ආපු කාරණාව එක්ක හිතන ක්‍රමයක් එක මොකද මේකෙන් කියන්නේ කියන හිලීමක් එක්කනේ තියෙන්නේ. එතකොට ඒකත් එක්ක තියෙන මේ කියපු කාරණාවම හිතන්න විදිහක් දුන්න නිසානේ මං කියන කාරණාවත් එක අහන්න යමුනේ. නැත්නම් අර සූත්‍රයේ තියෙන කාරණා මෙහෙම ඉගෙන ගන්න. අර මේකට ගලපන්න දැන් අරකට ගලපන්න කියන කාරණාව එක නෙමෙයි. හිතන්න විදිහක් ආපෙකට එක. ඒක හිතන්න විදිහක් දුන්න නම් හිතන්න විදිහ දුන්න කාරණාවත් එක යමු වෙච්ච නැදී ඊළඟට සූත්‍රයක් කියලා දෙනකොට ඒක වෙනම අපි දරා ගන්න මිසක් මහා පොඩිසත් එක්ක ගලපන්න අවස්ථාවක් දෙන්නේ නැහැ නේ. මේකෙන් කොහොමද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. එතකොට එහෙනම් අහපව් කියන්නේ ඉන්නා වූ කල්යාණ මිත්‍රයෙක් බුදුරන් වහන්සේ කියන කාරණාවකදී එයාට සූත්‍රයක් කියන්නේ සුත්තකය වෙයියාකරණයක අවශ්‍යතාවය නෙවෙයි යබහ යබහම කියන්නේ සැබෑම අර්ථානිත භාවයේදී ඉන්න කෙනෙක් කියන කාරණාව තිබී යුත්තේ.
අන්න එතකොට අස කතාව කියන්නේ අපේ ඉදිර විදිහත් එක්ක අපිට වාදිතාව සිද්ධ වෙන විදිහ. අන්න ඒක ප්‍රතිපදාව. එතකොට ඇත්තටම මේ මේ කියලා දෙන කාරණාව නේ. ඇත්තටම ගත්තොත් අපි ලෝකේ මට්ටමින් පවා සූත්‍ර ඉගෙන ගන්න ඕනේ. ඒකට අදාළ විදිහක් කියදෙන මෙහිම ඉගෙන ගන්න, මෙහිම ඉගෙන ගන්න, මෙහිම ඉගෙන ගන්න කියලා. එතකොට ඒක හැම කරද්දී ඉදෙන ප්‍රශ්නියත් එක්කනේ සැබෑම ඕනකම හම්බ වෙන්නේ. අන්නේ කාරණාව එක්ක තියෙද්දී ඇත්තටම අර ධර්ම කියන එක අදාළත් හැම නේ. ඒ කාරණා කතාව දෙන්නේ නේ. එතන කප්ප සූත්‍රයේ කප්පට සුත්ත කියවියක් කරන්නේ නැහැ. කප්ප සූත්‍රයේ කප්පට තියෙන්නේ රස කතාවේ කියදීම තමයි. ඒ යමුීම තමයි. හැබැයි අපි ගත්තොත් එහෙම නන්ද මාතාට පාරායන වගේම සුත්ත මේ තියෙනව වෙනම බුද්ධ වචනයක් හැටියට සුදයක් ඉගෙන ගන්න එක පාරායන වගේම. එතකොට නන්ද මාතාට සැබෑම අර්ථානිත භාවයත් එක්ක මේ කප්පට හරි කාට හරි කියපු කාරණේ යමුණා නම් එතන ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රට යමුලා. හැබැයි යමුීමක් මිසක් සක්කායක් හැටියට සහවරු වීම කප්ප සූත්‍රයක් හම් වෙන එක නෙමෙයි. එහෙම නැත්නම් වෙන කෙනෙක් විග්‍රහ කරනවා නම් මේ වචන ඇත්තම කතාව මේ වචන ටිකෙන් අපට අපිට විග්‍රහ කරන්න ඕන කියලා එකක් නැහැ. දැන් අපි ඉදෙන කාරණාව මම අර ඊළඟදී කියන ෆෝන් එක සම්බන්ධයෙන් කියන එක අපිට දැන් ඉදෙන කාරණාව එක අපේ ප්‍රශ්නේ නිග්මවන්න තියෙන්නේ. දැන් ෆෝන් එක ප්‍රශ්නයක් නොවේදී තමයි කතා කරන්න බෑනේ. හැබැයි රාගය හරි දේශර ප්‍රශ්නයක් වෙනදාද කතා කරන්න පුළුවන්. අන්න ඒක ඉක්ම වෙන විදිහට සක්කා නිරෝධ වෙන්න දෙන්න පුළුවන් දක්ෂතාවයනේ ධර්මයේ කියන්නේ. ඒකට දුන්න වචන ටික තමයි පංච පාස් කන්ද මේ විග්‍රහ ටික. එතකොට ඒකේ දෙනකොට අහමෝ ඒ කෙනාට හිම යොමු වෙච්ච කෙනාට සම්පූර්ණයෙන් යොමු වෙන්නේ අත්තංග උප්පරික්කති කියන කාරණාවත් එක්ක නම් ධම්මන්තම් පටිපදා කුටිපදාවක් වෙනවා මිස අරක මතක තියාගෙන අරක ගලපගෙන මේකයි මේකයි ගලපගෙන ඒ කාරණාව මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට සැරපහාරට බහැක් වැටිච්ච කෙනෙකුට අර ලණුවක් අල්ලන්න කියලා අර ඈතට දානවා අන්න අර ආන් අර ලණුව කියලා එයාට තියෙන්නේ ළඟටම එතනද අදාළ දැනට ලණුවක් හරි මොකක් හරි දානට ඕනනේ. එතකොට එයා ඒක අල්ල ගන්නව හැරෙන්නේ. ඒක හොඳ නරක හරි ඒක විග්‍රහයක් බලන්න යන්නේ නැහැ. මොකද අර ප්‍රශ්නේ එකම යමු මේ. අන්න ඒ වගේ තමයි ප්‍රශ්නේ එකම දෙච්ච තැනදී ආදර දැනුමක් දැන් අරකක් මේකක් කියලා ඒ කාරණාවක්වත් දෙන්නේ. එතකොට ප්‍රතිපදාව. මම දැන් කප්පමානවකට මේ ගුරයන් වහන්සේ අවසානයේට මේ දේශනා කරපු කාරණාවේදී මේ ඒකේදී අර දැන් සත්‍යවාදී කෙනෙක් යෙදීමට යොමු වෙලා ඉන්න කෙනෙක් නම් මේ දැන් අපිට දැන් දහම ඇහෙනවා ඒක ප්‍රොකේස් පිළිවෙලට දැන් ඇහෙනවා අපි ඒක දරා ගන්නවා. දැන් සත්‍යවාදී කෙනෙක් කල්‍යාණ මිත්‍රයාට යොමු වුණාන් පස්සේ ඉතින් යෙදෙන කාරණාවත් එක්ක සත්‍යවාදී යොමු වෙලා ඉන්නවා නම් අපිට දැන් මතුවෙන ගැටලු ප්‍රශ්නෙත් එක්ක සත්‍යවාදීව ඉතින් අපි යොමු වෙනවනේ මේ හැබැයි ආ ගුණවත් කෙනෙක් සත්‍යවාදී කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එහෙම කල්‍යාණ මිත්‍රයාට මේ යොමු වීමත් එක්ක අපේ තියෙන ඒ යෙදීමේ ප්‍රතිපදාවට යන මාර්ගයේ මේ කල්‍යාණ මිත්‍ර අපි එන ගැටුත් එක්ක අපි කියන කල්‍යාණ මිත්‍ර සමුක වෙලා මේ අපිට තියෙන ගැටලු කියනකොට අපි ප්‍රතිපදාවේ හික්මන්නේ නේද? ඇත්තටම දැන් ඒ ඔය ඔය කතිය අපට යම් කිසි විදිහකට යදෙනවා නම් ඊළඟට අපට අපි දැන් කල්‍යාණ මිත්‍ර කියන දේ කරන්න තියෙන්නේ. එතකොට දැන් අපි ගොරෝසු මට්ටමින් දැන් උපාසය අහපු කාරණාව තමයි ගොරෝසු මට්ටමින්. එතකොට දැන් ඔක ගොඩාක් සාධාරණයි. අපට මොනවද ප්‍රශ්නයක්ම තියෙනවා නේද? ඒ දෙන කාරණා. ඒ කියන්නේ දැන් මට දැනෙන ප්‍රශ්නයක්ම තියෙනවා නේද? දැන් ඔන්න මට දේශය. දැන් ඔන්න මට රාගය. දැන් ඔන්න මට මෙහෙම එකක් තියෙනවා. දැන් මට මෙහෙම එකක්. එතකොට එතනදී අපට ගොඩක් තීව්‍ර වෙලා තියෙනවා. හැබැයි වැදගත් වෙන උන කල්‍යාණ මිත්‍රයෙක් කියන කාරණා ඉදුන්න නැත්නම් අපට බෑ අමාරු. එතකොට අපි නිකන් මේ අර කියන්නේ හිතේම අර නිකන් කාන්දමක දෙපැත්ත මේ එකම පැත්ත ලං කරනවා වගේ පොඩි ප්‍රතික්ෂේපීමක් එනවනේ. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම තියෙනට ඕනේ. එතකොට අපිට අපිට හංගන්න දෙයක් ඒ කියන්නේ අර කාරණා පොඩ්ඩක්වත් එන්නේ නැහැ. අන්න එහෙම තියෙද්දී අපේ යමු වීම වැඩි සාමාන්‍ය දේට වඩා. එතකොට මේ හික්මුණ කාරණාව අපිට දැන් මෙහෙම එකක් කරන්න මෙහෙම එකක් කරන්න කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. හැබැයි දැන් මම සමහර අවස්ථා ගොඩක් කියලා තියෙනවා. සමහර කරුණු මේ ජීවිතයේ දැන් ඒක දැන් බෝහන්ස මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට බෝහන්සෙට යම් යම් කාරණාවක් කියලා දෙන්න පුළුවන්. මේ පැත්තට යමු වෙන්න ඒ ඒත් ඉතින් ඒ
වාසගේ ස්වභාවයක අපමණ ජීවත් වෙන වෙලාවේදී යම් යම් දේවල් පේනවා කියලා හිතන්න. එතකොට ඇත්තම කල්යාණ මිත්‍රයා කියලා කියනකොට ජීවත් වෙද්දිත් කල්යාණ මිත්‍රයා මිස වෙන කෙනෙක් වෙන්න බෑනේ නේ. දැන් මම වැඩක් කරනවා. දැන් අපි තුන් කවුරු හරි වැඩක් කරනවා කියලා. වැඩක් කරගෙන ඉද්දී මමත් පැත්තක ඉන්නවා. එතකොට දැන් මම කල්යාණ මිත්‍රයෙක් නොවි වෙන්න බෑනේ. ඒ කියන්නේ ඉවිල කල්යාණ මිත්‍රයෙක් නොවන කෙනෙක් වෙන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවක මට සමහර පේන කරුණ මම කියනකොට අපේ හිතම ප්‍රතික්ෂේප වෙනවා සමහරවට. ඔන්නෝකයි තියෙන ප්‍රශ්නේ. අන්න ඒ වගේ දෙයකදී තමයි අපට හොඳට බලන්න පුළුවන් අපේ යමු වීම කොහොමද කියලා. එතකොට තමයි අපට සැබෑම දැන් අපේ ප්‍රශ්නේ තේරෙනවා. එතකොට සැබෑවට ප්‍රශ්නයක් අපට දැනෙන්නේ අපේ අතුරෙන් ප්‍රතික්ෂේප වෙනවා අපට ප්‍රතිවිරුද්ධව මොකක් හරි ඉදිරිපත් වෙලා එනවා අපේ සාධාරණීකරණය. එහෙම නැති වෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක් ඉස්මතු කරමින් තමයි ප්‍රතිපදාවක්. ඒ කියන්නේ කරුණාවක් ඉදිරිපත් කරන්නේ. ප්‍රශ්නයක් ඉදිරිපත් ඉස්මතු කරමින් ඔන්න එතකොට අර ඒක දැනෙනවා වැඩි. ඒකම දැනෙන්නත් ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. දැනෙන්න නැතුව ඒ කියන්නේ මට හොඳට දැනෙන්න ඕනේ මෙන්න මම නැතිගත්තා කියලා. නැති ගැනීමක් මට හටගත්තා. අන්න එතනදී බලන්න ඕනේ අපේ යමු වීමද තියෙන අපේ ගැළපීමද කියලා. අන්න එතකොට තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ඒ විදිහට අර අහන ප්‍රශ්නේ අරෝ කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වචන ටික දෙන එක නෙමෙයි. වචන ටික කියනද ගලපන්න ඕන ටික දෙන එක නෙමෙයි. ගොඩාක් මම නිතරම කියලා තියෙනවානේ. ගොඩාක් සමහර ලාවට කියන මට ඒක දැනෙන්නත් ඕනේ. සමහර වෙලාවට මම සමහර කරුණු කියනේවා අපිට හිතෙන්න පුළුවන් මොනවද මේ ඒ කියන්නේ. හරි එහෙම එකක් තමයි කියන්නේ. ඒක නදාන. හැබැයි අර ප්‍රශ්නයක් අවුස්සන ඒ කියන්නේ ප්‍රශ්නයක් දැනෙන්න ඉදිරිපත් කරලා අන්න නැමෙනවද නැද්ද කියන කාරණාව තමයි මතේ තියෙන්නේ. එතකොට හිතෙන්නේදී නැමෙනවනේ අර ප්‍රශ්නේ කොච්චර සාධාරණ වුණා. අපි පැත්තෙන් ගන්න මැනීමක ගන්න ඉඩක් නැති. මේ සාධාරණයේ ඉතාලි කියන කාරණාව මේ අපිට මට එහෙම දැනච්ච අවස්ථාවක් දිනනවා. මේ මම සාධාරණ කර ගන්නවා. මම කියන්නේ දැන් අපි මේ ගත කරපු කාලෙත් එක්ක ජීවිතේ මේ එතකොට අර ඒවත් එක්ක සාධාරණ කරගන්නවා. මම දැන් ඉතින් මොඩකමක් මම පස්සේ මට තේරෙනවා. ඒනොට එච්චට අර ඉන්න බැරිලා තියෙනවා ඒක ඒකද මෙහෙමයි දැන් එකපාරටම සම්පූර්ණයෙන් හැදෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. හැබැයි අපට එන්නෙන්ද දැන් අමද්දස්සි මං ඇසුරු කරපු කාලේ වැඩි ඉන්නේ. එතකොට අර එන්නෙන්ද වැඩිවීමක් කියන්නේ අපේ අර ඒ සමීපත්වයේ වැඩි වෙන්නට ඕන. එතකොට තමයි අපිට අර ඇතුලෙන් ප්‍රතික්ෂේප කිරීම එන ගතිය ටික ටික අඩු වෙන්නේ. ඊළඟට ඊටත් එහා යනවා අපි තවත් දුරට අර මේ ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන්නේ විරුද්ධ භාවයේ සහය සියල්ලක් වෙනකොට අර ඊට එහා දෙයක් යනවා. ඒ කියන්නේ මම ගැන මගේ ස්වභාවය ඔක්කොම ගැන දන්නවනේ කියන කාරණාවක් ඉස්මතු වෙනකොට එතකොට අර දැන් දෙන්නේ නෙමෙයි එතකොට. අන්න එතනදී අපි අර යමු වීම ගැටි ගොඩක් වැඩි වෙනවා. නැත්තම් අපිට එකපාරට වෙන්නේ නැහැ. ඉතින් පස්සේ හරි එහෙම හිතනවා කියන කාරණාවෙක් ගන්න යනකොට අපි කියන්නේ හික්මෙන් නොවන වැඩ පිළිලක කියනවා. මොන අනිත් දැන් මේ කප්පමානම මේ කතා කරන මේ සුත්‍රේ කප්පමානම කෙල්ල ගුණවත් බාලෙන් එහෙට කියලා සත්‍යවාදීන් බාල සැයන් එහාට ගියපුවයි. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නන කාරණෙත් එක්ක මේ කප්පට යොමු වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඇත්තනම ගොඩක් කලකට ගත පෙන්නන කාරණයට වඩා යොමු වීම කියන්නේ ඉතින් කියන්නේ අන්න ඒක තමයි එකට හැදෙන්නට උනත්. දැන් අපි ගත්තොත් එහෙම සංකේචූර්ත්‍ය ගත්තත් ධර්මය අහන්නේ ඊට පස්සේනේ යමු වෙනානේ අහන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සුබද සීලිය ඇතුලේ දින්තන් කියන්නේ අපට මොනවා හරි කාරණාවකදී දැනෙන්නට ඕනේ මේ මෙයාගේ කියන කාරණාවේ ගැඹුරු ස්වභාවයක් තියෙනවා කියන්නේ. එතකොට යමු වීමෙන් තමයි අහන්නේ. ඒ කියන්නේ යමු වීමෙන් අහන්නේ. හැබැයි ඒකට කලින් දැනෙන්න ඕනේ. අන්න ඒ ටික තමයි සාධාරණයි. ඒ කියන්නේ තමන්ගේ කාරණාව නිර්වචනය කරගන්නේ. ඒ ටික තමයි සාමාන්‍ය තමන්ගේ පැත්තට එක තමයි මේ පැත්ත බලන්නේ. හැබැයි එතනින් පස්සේ කියන කාරණාව යමු වෙච්ච තැනදී සමහරට සාධාරණයක් යන්නේ. එතකොට තමන්ගේ පැත්තට බලන්න කියලා හරියන්නේ. ආදිත දැන් සාමාන්‍යයෙන් දැන් අපිට දැන් සාමාන්‍යයෙන් කොරම සූත්‍රයක් අපිට දේශනා කරලා ඒකේ ගොඩක් තියෙන්නේ මේ අර අපිට ගුණවත්භාවය සත්‍යවාදී භාවය දැක්ක හදාගන්න තමයි ඒ පැත්ත. කියන්නේ අපි අතින්ට යන්න නම් මේ ටික හැදීලා යන්න ඕනේ කියන එක මට තේරුණා. ඒක තමයි. يعني ඒක හැදෙනවා අපේ ඇත්තම දැන් ගත්තොත් එහෙම දැන් මෙහිම يعني දැන් ඔබ වහන්සේ වෙන තැනක ඉඳලා දේශනාවක් අහලා ඔක ඉගෙන ගත්තට ඔක ගොඩාක් අමාරුයි.
දැන් මෙහිම ඉඳලා එනකොට අර දේශනාව අහලා දැනුම දාගන්න එකට වඩා මොකද දැන් සාධාරණව මේක හිත වෙන කෙනෙකුට ඔන්න පොඩ්ඩක් අර මේකෙන් හිතන්න පැත්තක් තව යමු වෙනවා. එහෙම නැතුව තියෙද්දී අපි අපේ ලිංගතු භාවයක් ඇති වෙනවා නම් යමු වීමක් යම් පමණකට විශ්වාසයත් එක්ක ටික ටික හරි වර්ධනයක් වෙනවා නම් අන්න එතනදී මේ ඇසුරේදී අපේ ජීවන චර්යාව එක්ක ඒ කියන්නේ අපිට දැන් අපි හිතමු දැන් මම මේ කරුණ පුන පුනා කියද්දි දැන් මම මොකක් කරේ වහන්සේට මම අපි හිතමු පෙරදි එකක් මම කියන්නේ වැරදි කියන්නේ අකුසල් පැත්ත නෙමෙයි ශික්ෂාපදයක් මම කැඩුවා කියන්නේ ඔබ වහන්සේට පේන්න මම දැනෙන්න අන්න එතනදී තමයි අපි බලන්නට ඕනේ තේ අපේ හිතේ ස්වභාවය මොකද එතකොට අන්න ඒ ශික්ෂාපදයේ කැඩීමත් එක්ක අපට එකපාරට අපේ පැත්තෙන් මනින්ද යන්න ඉඩ යනවන අන්න අපි පොඩි සම්බන්ධි පොඩි අඩුවක් තියෙනවා අන්න එතකොට අපි අර කාරණාව එක බලන්න ගියොත් එහෙම අපි කිසි විදිහකින් ඒ කාරණාව අපේ පැත්තෙන් මනින්නේ නැහැ. එතකොට ඒක තමයි ඇසුරත් එක්ක බලනකොට අර ලොකු මේ මේ ඒ කියන්නේ අපිට දැනෙනවා අපේ ප්‍රතිපදාව. ඒ කියන්නේ දැනෙනවා කියන්නේ අපි අර ඒ කියන්නේ මම අර කියන්නේ මට මං වැදගත් වෙනවා කියන එක. මට මං වැදගත් වෙනවා කියන කාරණාව දැනෙන්නේ එතනද? අපි නිකන් ඔහි අර කල්පනා කර කර ඉන්නවා කියන කාරණාවට වඩා ඒ කල්පනා කරන කර ඉන්න ඒක අපට සත්‍යවාදී බවට වඩා උපකාරයි. මොකද අපි හිතනවනේ. හැබැයි අර ප්‍රතිපදාවක් ඇටියට අර මේ කියන්නේ ප්‍රතිපදාව වෙන්නේ මොනේ කල්ලා නෙමෙයි නැත්තම් මූලිකව හරිය මුවිමක් එක ඉස්සලාම හරිය තියෙන්න ඕනේ අපි ඉතල කෙනෙකුට පළවෙනි දවසේම ආර්ථනේ සුසුත් උනනවා ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ හැබැයි ඒත් යමු වෙන සතියකින් යමු වුණා නම් ඒත් යමු වෙන ආර්ථනේ සුසුත් උනනවා පස්සේ ආය කතා යමු එක අයින් වෙලා නෙමෙයි දැන් හැබැයි අපි බාහිර මට්ටමින් ලොකුවට යමු වීමක් කියනකින් තොරව අපිට වෙනම කතා කරන්න පුළුවන් මාසකින් යමු වුණා නම් අවුරුද්දකින් යමු අවුරුද්දකින් ආර්ථනේ සුසුත් උනනවා නම් එහෙම යමු වෙන අන්න යමු වීම අයින් වෙලා නෙමෙයි දැන් අසජි ස්වාමීන් වහන්සේට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නේ හැමදාම දිසාවදිනවනේ එතකොට ඒ කරන්නේ දැන් ආයි කවදවත් ගියේ නැහැ අසජි ස්වාමීන් වහන්සේ වාගෙන මේ 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 සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අවශ්‍යතාවයක් නැහැ හැබැයි අරගෙන නැති වෙලා නැහැ පොඩි මොහොත පොඩි කාලයකදී හරි අර යමු වීම ඉතින් ඒක මාසයක් අවුරුද්දක් අවුරුදු 10ක් ඒ ඕනම කාලයක් වෙන්න පුළුවන් හැබැයි ඒක නැති වෙන්නේ දැන් අපිට නැති වෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒ නිසා අර ඒ කාරණාව අවුත් කියන්නේ දැන් අපට විනාඩියකින් දවසකින් හතියකින් මාසෙකින් අවුරුද්දකින් අවුරුදු පහකින් 10කින් එහෙම කියන්න අමාරුයි. සමහරවිට ජීවිතේ දක්වාම කියන්නේ අපේ දැක්ම කියන්නේ නිරවුල් වෙන තාක් කියන්නේ අපේ හැකියාව වැඩි වෙන තාක් අපට ඒ විදිහට තියෙන්න ඕනේ. කියන්නේ නැත්තම් අපි කොච්චර හරි අපේ පැත්ත අපි තහවුරු කරගන්නවා. මේ සමහරකාරය එහෙම අර දැකපු අවස්ථාවක් තියෙනවා එහෙම දැකපු අවස්ථාවේදී මේ මම අර ප්‍රශ්න කරනවා වගේ හිතේ ඇති. ඉතින් ප්‍රශ්න කරලා ඉඳලා සමහර කෙනෙක් මෙතන අපේ ඒ සම්පූර්ණ වර ඒක පිළිසිවීමක් නෑ. නෑ මම ඒකයි කිව්වේ. දැන් ඔබහස ඔය ප්‍රශ්නේ ඔච්චරම හිතන්න ඕනේ නැකත ඔබහසගේ අර පැත්ත තියෙනවානේ. ඒකයි මම කිව්වේ කාලයක් යන්න ඕනේ. ඉතින් මේ පැත්තත් එක ටික ටික හැදෙන්න ඕනේ. දැන් මම මගේ සමහර කාරණා මම සමහර දැන් මම ඇවිල්ලා කියන උපහාසීට යම් මට තේරෙනවා කියලා යම් කාරණු ටිකක් මෙහෙම ඕනකමින් ඉන්නවා කියලා. ඒ නිසා සමහර ලාවට සමහර කාරණා අභවහන්සට තේරෙන්න මම අතින් අඩුපාඩු වෙනවා. හැබැයි දැන් එහෙම නැති වෙද්දී මම ගොඩාක් අමුතු සංවරයක් සමහර ලාවට වෙනවා. මොකද හේතුව දැන් ඒක දැන් උපහාසී ගැන මට එහෙම හිතුනොත් එහෙම ඒක උපහාසීට හොඳ නැහැ නේ. එතකොට මට ලොකු සමරයක් වෙන්නට ඕනේ මොකද උභාසෙ මමත් එක්ක සම්බන්ධයක් නැහැ ඒ විදිහට පොඩ්ඩක් කතා කරලා යනවා ඇත්තටයි ඉතින් ඒ නිසා අර තියෙන පැහැදීම හරි පොඩ්ඩක් රැක ගන්න ඕන නිසා අර මම පොඩි වෙනම අලුත් සමරයක් මට ඇති කර ගන්න එනවා හැබැයි එහෙම නැතුව තියෙද්දි අන්න මම ඉතින් හැම එකක්ම සම්පූර්ණ නෙමෙයි එතකොට දැන් ගොඩක් අමදස්සෙක් ගතපස්සේ සමහර ලාවට ඔක්කොම සම්පූර්ණ වෙනුත් ඒ කියන්නේ ඒ එතකොට අර මේ කිසිම විදියකින් අර මොකක්වත් කරන්න දෙයක් නැහැ එතකොට අන්න ඒ වගේ ඒ කියන්නේ යම් කාරණාවක් ඔස්සේ අපට අපහදින්න කියන්නේ ඉඳන් නැති වෙන විදිහට කටයුත්ත අපිට සිදු වෙනවා. ඉතින් ඉඳම සමහර කරුණු දැන් පාසෙකට සමහර විවුර්ත වෙන්නේ මොහොත හිතන්න ඉඩ තියෙනවා. හිතලා ආයෙ තව අර පැත්තට යමු වෙන දේ තියෙනවා. එතකොට අර මේ ඒ කියන්නේ මගේ කටයුත්ත වෙනම එක, කල්‍යාණ මිත්‍රයේ කටයුත්ත වෙනම එකක් කියන මෙන්න මේ දෙක අයින් වෙලා මම කටයුත්ත කල්‍යාණ මිත්‍ර කටයුත්ත කියන කාරණාවට හිත හැදිච්ච යමු වෙච්ච තැනදී අන්න සම්පූර්ණයෙන් ප්‍රශ්නියාවට පස්සේ යමු වෙන කාරණාව හොඳටම සිද්ධ වෙන තැන. දැන් ප්‍රශ්නයක් අපට ආවට පස්සේ කියන කාරණාවට හොඳටම යමු වෙනන්නේ. මේ මෙයාට උනේ එකයි. වෙන කිසි දෙයක් නෙවෙයි.
සමස්ත ලේකම් පොඩි තරම නම් අපේ කල්ලාන මිත්‍රයන් හරි ස්වාමීන් වහන්සේ තමයි අසංවරකමක් හරි සිල්පදයක් කැඩීමක් හරි අපි දැක්ක තියෙනසල එතකොට අපි අර ඒක අර පෑදීමක් කියන එක නවත්ත ගන්න අපි අර මේ පැත්තෙන් විතර දැන් මෙහෙම කරන්න ඇත්තේ මේ නිසා වෙන්නේ නැති මෙහෙම ඒකට සාධාරණ ප්‍රති අපේ පැත්තේ නෙවෙයි අර මේ පැත්තෙන් ඒක සුදුසුසන ඒක ඒ කියන්නේ අපිට මූලිකම ඒ කාරණාව කියන්නේ අපි හිතන්නට ඕනේ මුගනාසගේ පමදසීම තමයි අහනවා කියලා අපාර කරුණු. එතකොට අපි ඒ ඒ කාරණා මුලින් කරන්නට ඕනේ. නැත්නම් නැහැ. හැබැයි දැන් මම කෙලිස්සවිසෙනවා කියන කාරණා. කෙලිස්සවිසෙනවා කියන්නේ රාගය වැඩෙන, දේශය වැඩෙන සමහර කරුණු තියෙනවානේ. අන්නේ කාරණාවක් සාමාන්‍ය ඉතින් එහෙම වෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. නේ. රාගය විසින දේශයෙන් එහෙම නැතුව යම් කරුණු ටික අඩපාඩු අසංවරකමක් තියෙනවා. එතකොට ඒ කාරණාව අපට අර හේතු සාධන හිතන එක හරි. ඊට පස්සේ අපි හොඳටම හිතුණාට පස්සේ දැන් අපි හිතමුකෝ මේ මෙහෙම එකක් ඔන්න මම විකාරය වැළඳුවා කියලා. දැන් ඔන්න හිතමු හතර දෙනා ඉන්නවා කියලා. එතකොට හතර දෙනා ඉද්දි මට හිතෙනවා අමද්දස්සිට මොකක්වත් හිතෙන්නේ නැහැ කියලා. මම විකාරය වැළඳුවා කියලා. මොකද ඒ කියන්නේ ලෙඩ නිසා කියලාවත් ඊළඟට මේ අමාරුව නිසා කියලාවත් කියලා හිතෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. අන්නේ මට්ටමට හිත හැදෙනවා. මොකද දැන් හැබැයි මම අපිට මට දේශයෙන් රාගින් වක් හරි නෝන ඒක මම දැනගන්න මට ඉක්මෙන්න. ඒ කියන්නේ ඒක මට ප්‍රශ්නයක්. එතකොට අන්න එතනදී එතකොට නම් දැන් එහෙමත් දැනගෙන මට මොකක් කරනවද? උන් අමුද්දස් දැනගන්න ඕනේ මට ඒක අනිත් පැත්තෙන් කියන්නේ. ඒ කියන්නේ ඒක ඒක අර ආචාරගොල්ල සම්බන්ධයක එකක් වෙනම තියෙනවානේ. ඒ කියන්නේ අර තියෙන ගෝලයාට මේ අංගාශීස වෙලා අපත් වෙලා ඉන්නවා නම් ඒවට පිළියම් දෙන මේ විදි කර්ම දෙන්න ගුරුවරයා දැක්සෙන්න ඕනේ. ගුරු රැටි හැම තිනවනම් එක කොලේ දැක්සෙන්න. එතකොට ඒ වගේ පැති අර වෙනම තියෙනවා. හැබැයි අර වගේ කාරණා වගේක බලනකොට ඒක අන්නේ මට්ටමට හිත හැදෙනවනම් ඒ ඒ කරුණත් එක්ක එතකොට අපේ අර මේ යමු වීමේ ඉඩ වැඩි. අර කහන්න එතකොට අර කරුණ ටික හිතන්න ඕන නැත්තේ නේ. හිතන්න හරි කතා කරන්න හරි ඒක ඕනේ. හැබැයි හරියට යමුනාට පස්සේ අන්න අර විදිහට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි වැරද්දක් වෙනවනම් දැන් අපිට මෙහෙම මම විකාලේ වැළඳුවත් මම මෙතෙන්ද වෙලා මිනිස්සුත් ඉන්න තැන රෑ බෙදාගෙන වැළඳුවොත් ඒක මට වැරද්දක් නෙවෙයි ඒක වැරදි. දැන් අපිට මිනිස්සුත් ඔක්කොම ඇවිදින්නා. එතකොට දැන් ඔන්න මට දැන් අපි හිතමු මම වරද්දන්නේ මක්කර එකක් නිසාම වැළඳුවා කියලා දැන් ගාවේ පාස්තරේ බෙදාගෙන ඔක්කොම වැළඳුවා. අන්න ඒ සීට් කරපු විකාලේ වැළඳීම කියන එක නෙවෙයි. අන්න ඒක දැන් අමද්ද සීට් අන්න මට කියන්න අයිතියක් තියෙනවා සනස් ඔය කාරණාව ඔහොම කරපු වැරදි නේද කියලා. එතකොට එතන අයිතියක් තියෙනවා. එකෙන අපි අර මේ කෙලෙසේ සහ එකෙන සමහර කරුණු තුන මේ පණවන්නේ මොකක් එක්කද කියන කාරණා. එතකොට මේ පැති ටික අපි හොඳට බලන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම අපට දැනෙන විදිහක් ඒක. ඒ කියන්නේ හරියට අපි මේක කියනවා නම් අපට දැනෙන විදිහක් ඒ කාරණා කියන්නේ.